මේ අභ්‍යාසය නෙමෙයි දැන් අපි කරන්න යන්නේ. මෙතන අපි සිතියමක ඊළඟ කාරණාව තමයි දැන් අපි මූලික වශයෙන් මූලික දේවල් ටික කතා කරලා ඉවරයි. සිතියමක දිශානතිය තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. මූලික වශයෙන් අපි කතා කළා සූචකයේ කතා කළා, සිතියම්මල මූලිකාංග කතා කළා. ඊට පස්සේ භූක්ෂමතා ලක්ෂණ කතා කළා, ස්වාභාවික රුක්ෂතා වගේ දේවල් කතා කළා, ජල වහනය හැම දෙයක්ම කතා කරලා තියෙනවා. දැන් මූලික වශයෙන් අපිට සිතියමක තියෙන දේවල් ටික දැන් දන්නවා. ඊළඟට අපිට තියෙන කාරණාව තමයි දැන් අපිට විභාගෙදී අහනවා සිතියම් විවරණ ප්‍රශ්නය. විවරණය කියන්නේ මේ ලොකු දෙයක් නෙමෙයි. විවරණය කියලා කියන්නේ විස්තර කිරීමේ ප්‍රශ්න දෙකක් විතර අහනවා. සමහර තුනක් විතර වෙන්නත් පුළුවන්. සිතියම ඇසුරෙන් ප්‍රශ්න කීපයක් අහනවා. සිතියම් නිර්මාණයක් නෑ හැබැයි. ඔය දැන් අර තාමත් සමහර අයගේ අදහසක් තියෙනවා දැන් ඉස්සර භූගෝල විද්‍යාවේ උසස් පෙළට කරපු වැඩිහිටියෝ ඉන්නවා නම් මේ ගොඩක් සිතියම් තිබුණා, සිතියම් අඳින්න තිබුණා කියලා. මේ මෙතන තමයි සිතියම් අඳින්න තිබුණා කියන අභ්‍යාසය තිබුණේ. දැන් ඒක නැහැ. ඒ කියන්නේ විස්තරයක් දීලා මෙන්න මේ වගේ සිතියමක් මෙච්චරම සංකීර්ණ නෑ. නමුත් 150,000 සිතියමක් නිර්මාණය කිරීමේ අභ්‍යාසයක් තිබුණා. ඒක ටිකක් සංකීර්ණයි. අපි සාමාන්‍ය කාලෙත් ඒ අභ්‍යාසය තිබුණා. දැන් ඒ අභ්‍යාසය අපේ සිලබස් එකේ නෑ. ගොඩක් කල් අයින් වෙලා. අවුරුදු 10කටත් වැඩි අයින් වෙලා. එතකොට දැන් ඔය Google විද්‍යාව සිතියම් අඳින්න තියෙනවයි කියලා කියන්නේ ඔන්න ඔයකට. හරි. දැන් ගොඩක් අය ඒක සිලබස් එක අයින් වුණයි කියන කාරණාව දන්නේ නැහැ. තමයි බිම් වෙනුම කියලා කොටසක් තිබුණා. ඒකත් දැන් සිලබස් එකේ නැහැ. දැන් අතරම අපිට සිතියම් ඇඳීමක් කියන එක Google විද්‍යාව නෑ. ඔයගොල්ලෝ තියෙනවා නම් දැන් දන්නවන් නේද? දැන් මෙතන අපිට තියෙන්නේ සිතියමක් දීලා ඉස්සර මේ අභ්‍යාසෙත් තිබුණා. ඊට අමතරව තමයි අරක තිබුණේ. දැන් ඔයගොල්ලන්ට මෙතන තියෙන්නේ සිතියමක් දීලා මේ වගේ 150,000 සිතියමක් දීලා මේකෙන් ප්‍රශ්න කීපයක් අහනවා. අර අපි දැන් මුලින්ම කළේ කඳු ටිකක්, ඊට පස්සේ තියෙන ස්ථාන ටිකක් හඳුනා ගැනීම වගේ අභ්‍යාසයක් තියෙනවා. ඊළඟට විවරණ ප්‍රශ්නයක්. විවරණ කියන්නේ විස්තර කිරීම. ලොකු විස්තරයක් නෙමෙයි. සිතියම ඇසුරෙන් ප්‍රශ්න කීපයක් අහනවා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ලබා දී ඇති 150,000 භූලක්ෂණ සිතියමෙහි භූවිෂමතාවය හා මාර්ග පිළිබඳව විස්තරයක් කරන්න. භූවිෂමතාවය හා මාර්ග පිළිබඳව ලබා දී ඇති 150,000 සිතියමේ භූවිෂමතාවය හා වගාවන් පිළිබඳව විස්තරයක් කරන්න. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් පුළුවන් විදිහ අනිවාර්යෙන් අහනවා. ඒතකොට මේ ප්‍රශ්නෙට අපි සූදානම් වෙන්නට ඕනේ. ඒ ප්‍රශ්නෙට සූදානම් වෙද්දී දැන් අපි සිතියමේ තියෙන දේවල් දන්නවා. කඳු දන්නවා, ගංගා දන්නවා, ජනාවාස දන්නවා. ඒ කියන්නේ භෞතික හා සංස්කෘතික ලක්ෂණ ටික දැන් අපි කතා කරලා තියෙනවා. සිතියම් කීපයක් කතා කරනකොට ඒ ටික කොහොමවත් තුරු වෙනවා. හැබැයි මේ විස්තර කිරීමේදී දැන් මේ ටික දන්නව වුණාට වැඩක් නැහැ. හරියට ලියන්න එපා. දන්නව වුණාට වැඩක් නැහැ. හරියට ලියන්න ඕනේ. දැන් ඔයගලන්ට මේ පේන සිතියමේ නිල් පාට තියෙන්නේ මොකද්ද? මේ පේන සිතියමක් තියෙනවනේ. මේ නිල් පාට මොකද්ද තියෙන්නේ? එක පැත්තක් නිල් පාටයිනේ. ඒ නිල් පාටින් අදහස් වෙන්නේ මොකද්ද තියෙන්නේ මෙතන මේ? මොහොද? මොහොද? සාගරේ නැත්නම් මොහොද කියලා කිව්වත් හරි. එතකොට මේ සාගරේ ගත්තාම මේ සිතියමේ කොටසක ව්‍යාප්ත වෙලා තියෙනවා. අනෙක් පැත්තේ ගොඩබිම. දැන් අපි මේ සිතියම සම්බන්ධ විවරණයක් කියනකොට මේ සාගරය සම්බන්ධව ලියන්න ඕනද නැද්ද? යම් යම් විස්තර කිරීමවලදී. නෑ. ලියන්න ඕනේ. සාගරය සම්බන්ධව ලියන්න ඕනේ. මොකද එක එක පැත්තක තියෙනවා. දැන් මෙතනින් මොකද මේ යන්නේ? මේ මං කළු පාටේ දැක්කන් දිනේ මොකද මේ තියෙන්නේ? මේ මොකද මෙතන තියෙන්නේ? මං ඊතලයක් දාලා පෙන්නේ මොකද මේ තියෙන්නේ මෙතන? ගංගා. ගංගාවක් තියෙනවා. අනේ පැත්තේ ගොඩ බිම තියෙනවා. හරි. මේ 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 සැරේ 2021 යට දුන්න අභ්‍යාසය. එතකොට මේ සිතියන් විස්තරය ලියනකොට දැන් ඔයාලට පේනවා මිත රෝස පාටින් මේ මැද්දේ මොකද්ද මේ රෝස පාටින් තියෙන්නේ? ඉදිකල ප්‍රදේශය. ඉදිකල ප්‍රදේශය. වෙරි ගුඩ්. ඉදිකල ප්‍රදේශය. තාම පොඩ්ඩක් මේක විශාල කරලා පෙන්නන්න. දැන් මේක ලක්ෂණ ඔයගොල්ලෝ දන්නවා. දැන් ටග්ගාල ඉදිකල ප්‍රදේශයක් සාගරයේ ඒ ටික ඔයගොල්ලෝ කිව්වා. මෙතන මේ අංක 8 කියලා මං ඊතලයක් දාලා තිනවා. මේ අංක 8 කියලා ඊතලයක් දාලා තින්නේ මොකටද? මම ඒක ඊතලිය අලුතෙන් දාන්නම්කො. අපහැදිලි නා. මේ තියෙන්නේ. මේ මොකද්ද මෙන්න මේ පාර කළු පාටින් තියෙන පාර මේ තියෙන්නේ මම මෙතන තීතලයක් දාන මේ පාරක් තියෙනවා නෙමෙයි කළු පාට රේඛාවක් තියෙනවා මැද්දේ ඈතින් ඈතින් කඩිරවල් තියෙනවා මොකද්ද මේ උළුල් ඒකී මාර්ගය උළුල් ඒකී මොන මාර්ගයක්ද තුම්රිය මාර්ගය මේකේ කඩිර දෙකක් ළඟ තිබ්බනම් මොකද්ද මෙන්න මේ වගේ
ඔන්න ඔහොම තිබ්බනම් මොකද්ද? පුළුල් දිත්ත දුම්රිය මාර්ගය. පුළුල් දිත්ත දුම්රිය මාර්ගය. ඒ කියන්නේ රේල් පාරවල් දෙකක් කියන එක තමයි ඒක අදහස. දැන් මෙතන තියෙන තනි රේල් පාරයි. මේ තියෙන මුහුදුබඩ දුම්රිය පාර. හරි. මුහුදුබඩ දුම්රිය පාර තමයි මෙතන මේ ඔයගලන්ට පේන්න තියෙන්නේ. මෙතන තියෙනවා මේ කලුතර නගරය. කලුතර ගිහිල්ලා තැදිනි. හරි. කලුතර පන්සල මේ නගරය තමයි මෙතන තියෙන්නේ. ඉදිකල ප්‍රදේශයක් රෝස පාටයි. දැන් මේවා දන්නේ මොකක්ින්දද ඔයගොල්ලෝ? අපි අර මුලදී කතා කරපු හින්දා. හරි. කතා කරමු. දැන් මේ ඕන ලක්ෂණයක් ඔයාලා අඳුරනවා. දැන් මෙතන අංක 1 කොටුව තියෙනවා. අංක 1 කොටුව ප්‍රදේශයේ තියෙන මෙතන කලුතර නගරය. හරි. කලුතර නගරයේ මේ පන්සල මේ ලක්ෂණ ටික තමයි මෙතන තියෙන්නේ. මෙතන මොයකටක් තියෙනවා. දැන් මම මෙතන පොඩ්ඩක් අහනවා මේ ලක්ෂණය මොකද්ද කියලා. මෙන්න මම ඉතලයක් දාලා පෙන්නන්න. මෙතන මම අංක 5 කියලා දාලා තියෙනවා මේ. මෙන්න මේ මෙතන මොකද්ද මේ තියෙන්නේ අංක 5 කියන තැන. මෙන්න මේ ලක්ෂණය මොකද්ද? කලපුවමත් නෙමෙයි. මෙන්න මෙතන මං අහන්නේ මේ. මෙතන කලපුවක් තමයි තියෙන්නේ. හරි. ඒක නෙමෙයි මං අහන්නේ මෙතන මේ ඊතලිය දාලා තියෙද්ද නේද? කලපු ලක්ෂණි ඈ? වැලිතලාව. ඒ කලපුව කියන උත්තරේ නිවැරදියි. මං ඇහුවේ කලපුව නෙමෙයි උනාට මෙතන මේ කලපුවක් තමයි තියෙන්නේ. අැත්තට වැලිගොඩ ගහලා මේ තුන් පැත්තකින් ගොඩ බිම්ම වට වෙලා මේ වතුර පිරිච්ච තැන මේ කලපු ලක්ෂණයක් තමයි අැත්තට මෙතන තියෙන්නේ. ඒක හරි නිවැරදියි. නමුත් මෙතන අර මං ඊතලිය දාලා ඇහුවේ මේ වැලිතලාව කියන ලක්ෂණය. හරි. දැන් මේ ලක්ෂණ ටික ඔයගොල්ලෝ හැම එකම දන්නවා. හරි. තව අභ්‍යාස අමතකලා දෙනවා නම් අභ්‍යාස කරනකොට පැහැදිලි වෙයි. ඒක නෙමෙයි දැන් මෙතන අවශ්‍ය කාරණාව. දැන් මම අහනවා මෙහෙම ප්‍රශ්නයක්. දැන් මේ ගඟ තියෙන්නේ සිතියමේ කොහෙද? දැන් අන්න එතකොට අපි පොඩ්ඩක් ප්‍රශ්න අහත්තේ මේ ගඟ තියෙන්නේ සිතියමේ කොහෙද? සමහර අය මේක දන්නවත් ඇති. හරි. දැන් අපිට මේක විස්තරයක් ලියන්න આવොත් මේ ගඟ සම්බන්ධව ලියන්න ඕනේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සිතියමේ භූවිෂමතාවය හා ජලවහනය සම්බන්ධ විස්තරයක් ලියන්න කියලා. ඒ ජලවහනය කියන්නේ මේ ගංගාව, අතු ගංගා ටික කියන්නේ අපි ලියන්න තියෙන්නේ. භූවිෂමතාවය ගත්තොත් මේ ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශයද, තැනිතලා ප්‍රදේශයද? තැනිතලා ප්‍රදේශය. අපි කොහොමද එහෙම තැනිතලා ප්‍රදේශයක් කියලා කියන්නේ? ප්‍රධාන සාධක මොනවද? කියන්න බලන්න. උත්තරේ හරි. සමෝච්ච රේඛා පිහිටලා තියෙන විදිය. ඔව් සමෝච්ච රේඛා ඇත්තටම දුරින් දුරින් පිහිටලා තියෙන්නේ. ඊට අමතරව ඉතින් බොහොම සරල කාරණාවක් තියෙනවා. මොකක්ද ඒ සරල කාරණාව? බැලු බැල්මටත් පේනවා. ඊට අමතරව මොයකට පළවෙනිද කියනවා? නෑ. තැනිතලාවක් කියන මුල් පොදු ලක්ෂණයක් තියෙනවා. හරි ලේසි ලක්ෂණයක්. මේ ප්‍රදේශයේ තැනිතලාවක් කියලා හඳුනා ගන්න බොහොම පහසු දෙයක් තියෙනවා. මොකක්ද ඒ? සාගරයේ පිහිටි. ඔව් ඒ කියන්නේ මේ වෙරළබඩ තැන්නනේ. වෙරළත් එක්ක අනිවාර්යෙන් සාගරය තියෙනවා නම් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ගොඩබිම තැනිතලාව. අපි වෙරළබඩ තැන්න කියලා කියන්නේ ගොඩක් වෙලාවට 90%ම තැන් තලාව. ඊට අමතරව ඉතින් සමෝච්ච රේඛා මෙතන දුරින් දුරින් පිහිල්ලා තියෙන සමෝච්ච රේඛා ඇත්තන පිහිල්ලත් නැහැ වගේ. හරි කඳු ලක්ෂණේ පේන නැහැනේ. අර සමෝච්ච රේඛා එකතු වෙච්ච කඳු නැහැ මෙතන. හරි සමෝච්ච රේඛා හැම එකතු වෙලා තියෙන කඳු අපිට දක්න ලැබෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම ඔයගලන්ට පේනවනේ ඉතින්. ඒ නිසා කඳු ලක්ෂණේ මෙතන පේන්නේ නැහැ. පැහැදිලිවම අපිට තැනි තලාවක් කියන එක පේනවා. ඒතර අපි භූෂමතාවයේ සම්බන්ධව හඳුන්වනකොට තැනි තලාවක් තියෙන්නේ ගංගා තියෙනවා. මේ ප්‍රධාන ගංගාව මං අපිට දැන් විස්තර දෙන්න ඕනේ මේ ප්‍රධාන ගංගාවක් තියෙනවා කියලා. මේ යන ගඟ මොකද්ද මේ කලුතරින් වැටෙන්නේ? කලුතරින් වැටෙන මේ ප්‍රධාන ගංගාව මොකද්ද? මහවැලි ගඟද? කැලණි ගඟද මොකද්ද? ඈ? කලු ගඟ කලු ගඟ කලු ගඟ. මහවැලි කැලණි මේ පැත්තට යන්නේ නැහැ නේද? හරි. එතකොට මේ ගංගාව විස්තරේ ලියනකොට මේ ප්‍රධාන ගංගාව අපි තියෙනවා කියලා ලියන්න එපා. නිකම් අපි මේ සිතියමත් තියෙනවා සිතියමේ ගොඩබිමක් තියෙනවා තැනිතලාවක් තියෙනවා තැනිතලාවේ ගංගාවක් තියෙනවා කියලා ඉල්ල හරියන්නේ නැහැ. එතකොට අපි ලියන්න ඕනේ මේ තියෙන දේවල් භෞතික ලක්ෂණ සංස්කෘතික ලක්ෂණ. දැන් කලුතර නගරයේ කොහෙද තියෙන්නේ මේ සිතියමේ හැබැයි. කලුතර නගරයේ තියෙන කලුතර දිස්ත්‍රික්කයේ වලියලා හරියන්නේ නැහැ. මේ සිතියමේ ස්ථානගත වෙලා තියෙන්නේ කොහෙද? දැන් අපි සාගරය සම්බන්ධව ලියනකොට අපි දැන් මේකේ භූෂමතාවයේ සම්බන්ධ ලියනකොට අපි සාගරය ගැන ලියන්න ඕනේ. එතෙන්දී සාගරය විශාල ප්‍රදේශයක පිහිටලා තියෙනවානේ. සාගරයේ කොහෙද පිහිටලා තියෙන්නේ? ඒතකොට මේ ප්‍රදේශය සම්බන්ධ වෙන විස්තරයක් ලියන්න ඕනේ නැහැ. හරි. විස්තරයක් ලියන්න ඕනේ නැහැ. සාගරයේ ටික අපිට අයින් කරන්න පුළුවන්. අයින් කරන්න කියලා බෑ හැබැයි. කොහෙද සාගරය තියෙන්නේ කියලා ඉස්සෙල්ලා කියන්න ඕනේ. මෙන්න මේ ප්‍රදේශයේ සාගරය තියෙනවා. සාගරික ප්‍රදේශයක්. මෙන්න මේ ප්‍රදේශයේ ගොඩබිම තියෙනවා. මෙන්න මේ ප්‍රදේශයේ ගංගාව තියෙනවා. ඒ ගංගාව ආරම්භ කියන්නේ මේ සිතියම්ගත ප්‍රදේශයට එන්නේ මෙන්න මෙතනින්.
මෙන්න මෙතනින් තමයි මුහුදට වැටෙන්නේ. මෙන්න මේ විස්තරය ලියන්න ඕන. හැබැයි අපි මේ විස්තරේ අතනින් මෙතනින් උඩින් පහලින් එතන මෙතන කියලා ලියලා හරියන්නේ නැහැ. අපි නිවැරදි දිශානතියක් දෙන්න ඕන. දැන් සිතියමේ තියෙන දේවල් දැන් අපි අඳුරනවා නම් මෙන්න මේවා තමයි තියෙන්නේ කියලා දැන් ඔයාලා අඳුරගත්තානේ. මොයකට අඳුරගත්ත කළු ගඟ අඳුරගත්ත සාගරය අඳුරගත්ත පුළුල් ලේකිය මාර්ගය අඳුරගත්ත පාරවල් අනිකුත් ලක්ෂණ කොහොමත් ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට මේ ලක්ෂණ ටික තියෙන තැන් ටික අපි දැනගන්න ඕනේ දල වශයෙන්. අන්නේ තැන් ටික දැනගත්තට පස්සේ මේ සිතේ මේ අපිට මේ විස්තරේ ලියන්න පුළුවන්. නැත්තම් අපිට ඒ අදාළ තැනක් නැහැනේ. කළු ගඟ තියෙනවා මෙතන, අතන මේ පැත්තේ මුහුද තියෙනවා, අර පැත්තේ මෙහෙම ඇත්ද කියලා හරියන්නේ නැහැ. මෙන්න මේ දිශානතිය තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හරි, දිශානතිය තමයි අපි දැන් මේ කතා කරන්නේ. ඒ දිශානතිය හඳුනාගත්තට පස්සේ අපිට මේ සිතේ මේ තියෙන දේවල් විස්තරාත්මකව ලියන්න පුළුවන්. ඒ වගේ විස්තර අපි ටිකක් ලියනකොට කීපයක් ලියනකොට ඔයාලා මේ විස්තරේ ලියන්නේ කොහොමද කියලා අවබෝධන මේක ලොකු රචනාමය ප්‍රශ්නෙකුත් නෙමෙයි. වචන 1000ක වචන 1500 ලියන්න දෙයක් නැහැ. අපිට පේන දේවල් ටික අපි දිශානතිය නැත මෙන්න මේ ප්‍රස්ථානල මේවා මේවා තියෙනවා කියලා පැහැදිලි විස්තරයක් ලියනවා. එච්චරයි මේකේ තියෙන්නේ. අපි තාම මේ தත්තෙට ගියේ නැහැ. අපි මූලික වශයෙන් උද සාකච්ඡා කරන්නේ මේ සිතියමක දිශානතිය කියන කාරණා. දිශානතිය කියන්නේ ස්ථානගත වීම කියන කාරණා. හැබැයි අපිට ඕන තැනම ඕන දේවල් ස්ථානගත වෙලා නැහැ. අපිට දල වශයෙන් තමයි කියන්නේ. හරි, දල වශයෙන් තමයි මෙන්න මේ ප්‍රදේශයේ සමහර විට එකම ස්ථානයේද ස්ථානගත වීම දෙකක් තියෙනවා. හරි, පැහැදිලි වී කාරණාව දැන් මෙතන මම ඔයගලන්ට එක පෙන්වන්නම්. මෙන්න මේ විදිහට හරි, දැන් ඔයාලට චතුරස්‍රයක් පේනව නේද? පේනවද? පේනවා. කළු පාට කොටුවා. දැන් මේ ඔයගොල්ලන්ගේ සිතියම කියලා හිතන්න. හරි, මේ වගේ මේක ඔයගොල්ලන්ගේ සිතියම් ගත ප්‍රදේශයේ. එතකොට අනිවාර්යෙන් මෙන්න මේ දිශාව මොකද්ද? මම මේ ඉතාලියත් දාපු උතුරු දිශාව. උතුරු දිශාව. දැන් ඔයගොල්ලන්ගේ අර කොටුවක් තියෙනවනේ. එතන මේ වගේ පැත්තකින් උතුර කියලා දාගන්න. උතුර කියලා දාගන්න. මාත් එක්ක මේ වැඩේ කරගෙන යන ඉස්සරහට උතුරු දිශාව. හරි. ඊට පස්සේ මෙන්න මෙතන දැන් මම ඔයාලට පෙන්නනවා මේ මායිමක්. මේක මායිමක්, එක මායිමක්. මේ වගේ මායින් හතරක් හතර වටේට තියෙනවා. එතකොට මේ මායිමට අපිට කියන්න පුළුවන් මොන මායිම කියලාද? ඒ කියන්නේ මෙන්න මේ කෙරවල ඉඳලා මෙන්න මේ කෙරවල දක්වා මේක යම්කිසි මායිමක්. මොන මායිමද? දැන් මේ උතුරත් එක්ක ගන්න හිතලා. උතුරු මායිම. මේ සමස්තේ මෙතන ඉඳලා අපි කෙරවලට කියන මිනිමගේ ඈත් කරලා ලියා ගන්න. උතුරු මායිම. එහෙනම් මේ අනිත් පැතිවල හිතා ගන්න පුළුවන්. මේ පැත්ත මොකද්ද? මේ පැත්ත මම මේ තුඩක් මේ තියෙන පැන්සල් තුඩ තියලා තියෙන්නේ. ඈ, දිශා ටික දන්නේ නැද්ද? මේ පැත්ත මොකද්ද? ඔය ටයිප් කරන්න එපා, ටක් ගාලා කියන්න. ඈ, ළමයි. ලියා ගන්න ඕගොල්ලෝ. නැගෙනහිර මායිම. මට වඩා ලස්සනට ඔක මේක ලියා ගන්න. මායිම ඈත් කළා ලියා ගන්න. එහෙනම් මේක දන්නවනේ තින් නේද? බටහිර මායිම.
පහලින් දකුණු මායම කියලා ලියන්න මට මෙතන චුට්ටක් මේ zoom වල අපහසුයි ලියන්න එතන. පහලින් දකුණු මායම කියලා ලියා ගන්න ඈ. බලමු try එකක් දාලා. ඔළුව බලමු. දකුණු මායිම ලස්සන ලියාගන්න මේ වගේ ලියන්න එපා. හරි. දැන් ඊට පස්සේ දැන් පැහැදිලි උතුරු මායිම, නැගෙනහිර මායිම, දකුණු මායිම, බස්නාහිර මායිම. හරි. ඊට පස්සේ මේක බෙදන්න හතරට. මෙන්න මේ වගේ දෙකට බෙදන්න. මේ පැත්තටත් කොහොම දෙකට බෙදන්න. මනින්න ඕනේ නැහැ. දල වශයෙන් එහි මට්ටමට බෙදන්න. දල වශයෙන් බෙදන්න. හරියටම අවශ්‍ය නැහැ එහි මට්ටමට බෙදන්න. හරි ඊළඟට මෙන්න මෙතන මට මෙන්න මේ තැනට මොකක් හරි ස්ථානයක් දෙන්න බලන්න. මෙන්න මෙතෙන්ද මොකද්ද කියන්න පුළුවන් අපිට මේ ලක්ෂ්‍යයට. මම දැන් මේ ඉතලියක් දාලා තියෙන්නේ කුඩින්. මොකද්ද කියන්න පුළුවන් එතෙන්ට? මෙන්න මෙතෙන්ට මං අහන්නේ උතුරු මායිමේ මැද. උතුරු මායිමේ මැද. උතුරු මායිමේ මැද. ඒ වගේ ස්ථාන හතරක් අපිට හම්බ වෙනවා. මෙතන නැගෙනහිර මායිමේ මැද ලක්ෂ්‍යය. හරි ඔගොල්ලෝ පැහැදිලිව මේක දාගන්න. එතන දකුණු මායිමේ මැද ලක්ෂ්‍යය. මම මැද කියලා දාලා දානවා. ඔගොල්ලෝ මැද ලක්ෂ්‍යය කියලා දාගන්න. මෙතන බටහිර මායිමේ මැද. හරි. දැන් අපිට අර සිටියෙමට යම් යම් දිශාවන් හම්බ වෙනවානේ. රයිට්. ඊට පස්සේ මෙතෙන්ට මට දිශාවක් කියන්න බලන්න. මම මේ උතුර කියන එකතාවකාලිකවම අකනවා. මට මෙන්න මේ ලක්ෂ්‍යයට නමක් කියන්න බලන්න. මොකද්ද මේ? කියන්න බලන්න මොකද්ද කියන්නේ? ඊසාන දිග ලක්ෂ්‍ය. ඊශාන කෙළවර. ඊශාන කෙළවර. right. ඊට පස්සේ මෙතන මොකක්ද එහෙනම්? ගිනිකොන කෙළවර. ගිනිකොන කෙළවර. ඔගොල්ලෝ මේක ලස්සනට හදාගන්න. මෙතන මොකක්ද? උත්තරදිග කෙළවර. නිරිත දිග කෙළවර. එතන මධ්‍ය ලක්ෂ්‍ය නෙමෙයි කෙළවර කියලා ගන්න. නම් මෙතන මොකද්ද? දිග කෙළවර. පායම කෙළවර. right. දැන් ටික ටික හම්බ වෙනවා දිශාවන්. හරි. දැන් ගත්තහම ඔය ටික පැහැදිලි වේ ඔයගලන්ට. හරි. ඊළඟට දැන් මේ සිටියමේ තියෙනවා බලන්න මේ
මං කොටුවක් අදිනවා මෙන්න මේ පාටින් මෙන්න මේ කොටස මෙන්න මේ මං දැන් රතු පාටින් කොටුවක් යන්නේ මේක මේ සමස්ත ප්‍රදේශයෙන් කොච්චරක්ද භාගයක් අර්ධයක් අඩක් එහෙනම් මොකද්ද මේ අර්ධය මොන අර්ධයද නැගෙන හිර අර්ධය වෙරි ගුඩ් ලියන්න මෙන්න මෙහෙම නැගෙන හිර අර්ධය ඊට පස්සේ එහෙනම් මේ පැත්ත මොකද්ද? බටහිර අර්ධය. බටහිර අර්ධය. බටහිර අර්ධය කියුවේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස තමයි බටහිර අර්ධය තියෙන්නේ. රයිට්. එතකොට තව අර්ධ දෙකක් මේකේ තියෙනවා. මොකද්ද? අනිත් පැත්තට බැලුවහම තව අර්ධ දෙකක් තියෙනවා. මොකද්ද? උතුරු වර්ධයේ දකුණු වර්ධයේ දකුණු වර්ධයේ උතුරු වර්ධයේ දකුණු වර්ධයේ උතුරු අර්ධය මේක දකුණු වර්ධය දකුණු වර්ධය හරි ඊට පස්සේ මෙන්න මේ කොටසට අපිට දල වශයෙන් හතරෙන් එකක් නේ සාමාන්‍ය හතරෙන් එකකට අපි කියනවා තව නමක් මොකක්ද? මොකද අවුරුද්දෙන් හතරෙන් එකකටත් කියනවා ඈ? කාර්තුව. කාර්තුව. එහෙනම් මේ මොන කාර්තුවද? ඊසාන දිග කාර්තුව. ඊසාන කාර්තුව. ඒක මෙහෙම ලියා ගන්න. දැන් මේක ලියනකොට ටිකක් සංකීර්ණයි. ඕලෝ එක කලමනාකරණය කරලා ලියා ගන්න. ඊසාන කාර්තුව. මම මේ බොහොම අපහසුයෙන් මේක ලියන්නේ. ඊට පස්සේ මේ පැත්ත මොකද්ද? වායඹ කාර්තුව. මේක නිරිත කාර්තුව මේක ගිනිකොන කාර්තුව හරි කාර්තුව කියන්නේ හතරෙන් එකයි දැන් බලන්න අර සිත්තියමට දිශාවන් හම්බුණානේ පුතේ ගොඩක් හරි ගොඩක් දිශාවන් අපිට හම්බ වුණා දැන් අර විස්තර කිරීම පහසුයි අතන මෙතන දිනවා කියලා හරියන්න ඕනේ එතකොට මෙන්න මේ ප්‍රදේශයේ දල වශයෙන් මම නිල් පාටින් දාන්නම් මෙන්න මේ ප්‍රදේශයේ දල වශයෙන් අපිට සිටීමේ මොකක් කියලාද ගන්න පුළුවන් දිශාවක් නැහැ ඈ සිටියන් මැද මැද ලක්ෂේ අන්න හරි සිටීමේ මැද ලක්ෂේ නැත්නම් සිටීමේ මැද එතනල් ලියන්නේ මේ රවුමක් අඳින්න ඕනෙත් නැහැ කමන්නේ නැත්නම් මෙහෙම ලියා ගන්නකො ඕගොල්ලන් මේක මීට වඩා හැඩ දාලා ලියා ගන්න පුළුවන් මේක වටේට ලියන්නකො මෙහෙම මෙහෙම ලියන්න මට මේකෙන් අමාරුයි සිටීමේ මැද නැත්තම් මැද ලක්ෂය. හරි බලන්න අපිට දිශානතියක් හම්බුණා. මොනවද ඒ දිශානතිය? උතුරු මායිම, නැගෙනහිර මායිම, දකුණු මායිම, බස්නාහිර මායිම. ඊට පස්සේ උතුරු මායිමේ මැද, නැගෙනහිර මායිමේ මැද, දකුණු මායිමේ මැද, බටහිර මායිමේ මැද. ඊසාන කෙළවර, ගිනිකොන කෙළවර, නිරිත කෙළවර, වායඹ කෙළවර. ඊසාන කාර්තුව, ගිනිකොන කාර්තුව, නිරිත කාර්තුව, වායඹ කාර්තුව. උතුරු වර්ධය දකුණු වර්ධය නැගෙනහිර වර්ධය බටහිර වර්ධය සාසිතීමේ මධ්‍ය ප්‍රදේශය හරි දැන් ඕක බටබාඩම් කරන්න ඕනේ නැහැ ඔද එක්කම අපිට අදහස එනවනේ හරි දැන් ඕක මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න ඔගොල්ලෝ ඇඳගත්තද මේක තව වෙලාවක් කොහොඳ පොඩි තව ටිකක් විනාඩියක් දෙකක් කොහොඳ මේක ඇඳගන්න ඔගොල්ලන්ගේ කොටුවේ තමා කරගන්න ඕනේ මේක තව වෙලාවක් කොහොඳ නැක් කියන්ටක් ගාලා හරි විනාඩි පහක් විතර දෙන්න ටක් ගලන ද ගන්න
මේක රෙකෝඩින් එක දානවා. එහෙමයි කියලා යන්න එපා. ඔයගොල්ලෝ මේක හොඳට මාත් එක්ක කතා කරන්න ඕනේ දැන්. හරි වෙලා යන හින්දා දැන් කොහොමද මේක රෙකෝඩින් එකක් දානවා මේ ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න මට මේක මකන්න සිද්ධ වෙනවා දැන් ඕල් දල වශයෙන් බලා ගන්න හරි ඕලා ලකුණු කර ගන්න පුළුවන් ඊට පස්සේ දැන් මෙන්න මෙහෙම මම ආයෙ කොටුවක් අඳිනවා බලා ගන්න හොඳට සාවධානව මේ අභ්‍යාස කරන්න දැන් මම ගොඩාක් වැදගත් يعني ඕගලන්ට ගොඩක් දැනගන්න ඕන තැන්වලදී මම වේගෙන් කතා කරන්නේ නැහැ හරි දැන් මේ වගේ දැන් ඔයගොල්ලෝ අලුතෙන් කතා කරන්නේ ගොඩක් අය. ගොඩක් අය කියන්නේ හැමෝම මේ දැන් අලුතෙන් තමයි සාකච්ඡා කරන්නේ. ලේසි ලේසි උනාට අලුතෙන්ම කතා කරන දේ අපි හිමින් කතා කරන්න ඕනේ වැදගත් දැන් නිසා. හරි දැන් මම අහනවා මෙන්න මෙහෙම ඔයගොල්ලන්ගෙන් ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. මෙන්න මෙහෙම ගංගාවක් එනවා. මෙන්න මෙහෙම ගංගාවක් එනවා. ගංගාවක් ඇවිල්ලා මේ ගංගාව මෙතනින් පිට වෙනවා සාමාන්‍ය ගංගාවක් ගලන දිශාවට මොකද්ද වෙන්නේ ළමයි පළල වැඩි වෙනවද අඩු වෙනවද වැඩි වෙනවා වැඩි වෙයි ඈ ගලන දිශාවට මොකද වෙන්නේ වැඩි වෙනවා ඔව් වැඩි වෙනවා ඒ වගේම තමයි තවත් සාක්ෂියක් මොකද්ද රතු ගංගා වගේ දේවල් මේ පැත්තට තමයි එකතු වෙන්නේ හරි එතකොට අපිට මේ ගංගාව ගලන දිශාව හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ පැත්ත. දැන් මට කවුරු හරි කියන්නේ මේ ගංගාව සිතියම්ගත ප්‍රදේශය මේක ආරම්භ වෙනද අපි දන්නේ නැහැ කොහෙද කියලා. සිතියම්ගත ප්‍රදේශයට ඇතුළු වෙන්නේ කොහෙන්ද? ඊසාන කෙළවර. ඊසාන කෙළවර. ඊසාන කෙළවර. දැන් කෙනෙකුට තවත් ඕන නම් මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම කොහොමද ලියන්න පුළුවන්? වැරදි නෑ ඊසාන කෙළවර කියන එක හරියටම හරි. නමුත් ඊසාන කෙළවර වුණාට හරියටම නම් කොතනද ඊසාන කෙළවරත් එක්ක තව පොඩි දෙයක් එකතු වෙන්නේ උතුරු මායිමේ අන්න හරි ඊසාන කෙළවරට ආසන්න උතුරු මායිමෙන් ප්‍රදේශයට ඇතුළු වන කළුගඟ කළුගඟ කියලා කියමු කොහාටද ගලාගෙන ඉන්නේ දැන් කොයි පැත්තට ද යන්නේ දල වශයෙන් දකුණු මායිමද දකුණු දෙසට පොඩ්ඩක් ඉන්න බලන්න මේ දැන් පුතේ අපි මේ කතා කරන්නේ 150,000 නිබන්ධන. දැන් ක්ලාස් එකට. 150,000 අහගන්න. 150,000 ටියුට් එක ළඟ තියෙනවා නම් ඒකේ තියෙනවා ලොකු කොටුවක්. මෙන්න මෙතනම පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න මෙතන. ඔය තියෙන මෙන්න මේ කොටුව බෝලක්ෂණ සිතියමක තොරතුරු විවරණය කිරීම කියලා. බලා ගෲප් එකේ මේක දාලා තියෙනවා. හරි. අන්නේ ඒ කොටුවේ දිශා හඳුනා ගැනීම තමයි කරන්නේ. හරි. රයිට්. එතකොට
මේ මේ ගඟ කොයි පැත්තට ගලාගෙන යන්නේ? කල්පනා කරලා උත්තර දෙන්න හිමීට හදිස්සි වෙන්න එපා. කිව්ව එකනේ කරි. කොහටද ගලාගෙන කොයි පැත්තටද ගලාගෙන යන්නේ? ආ දකුණු දෙසට ගලාගෙන යනවා. ආ සිත්‍යම මැදින් කිව්වත් තරද්දක් නැහැ. අපිට අර දිශා ටිකක් තියෙනවා නේද ටික පාවිච්චි කරමු. හරි. ගිහිල්ලා කොහෙන්ද පිට වෙන්නේ මේ ගංගාව? මේ එළියට යනවායි කොහෙන්ද යන්නේ? දකුණු මායිමෙන්. දකුණු මායිමෙන් පිට වෙනවා. තව කාට හරි තවත් ඉදිරිය කියන්න පුළුවන් මොකද්ද? විවිධ ක්‍රම තියෙනවා. ආසන්න ක්‍රම දෙක තුනක් තියෙනවා. කොයි ක්‍රමයක් හරි. මේකමයි කියලා නෑ. එකක් තමයි දකුණු මායිමෙන් පිට වුණා කියන එක හරි. වැරද්දක් නෑ. කාටවත් වැරදි කියන්න බෑ. පේනවනේ පැහැදිලිව. තවත් ටිකක් අප්ඩේට් උත්තරයක් කිව්වොත් එහෙම මොකද්ද? නිරිත දිග කෙළවරට ආසන්නවද වෙන තැනකට ආසන්නවද ළඟට ආවා මෙන්න මෙතන නෙමෙයි මෙන්න මෙතනින් ආසන්නව නෑ මෙතන මොකද්ද දැන දකුණු මායිමේ මධ්‍ය ලක්ෂය දකුණු මායිමේ මධ්‍ය ලක්ෂයට ආසන්නේ ප්‍රදේශයෙන් පිටවි එතනින් එහාට ගොහි ගියත් අපිට ප්‍රශ්නයක් නෑ අපිට ආපු තැනයි ගිය තැනයි මේක විස්තර කරගන්න පුළුවන් නම් නහරි දැක්කනේ විස්තර කරන්න හැටි මේක එකපාරට කරන්න බෑ අදම කරන්න බෑ ටිකක් ටිකක් යනකොට මේක අවබෝධ වෙනවා අභ්‍යාස කීපයක් කරලා පොඩ්ඩක් ආයි කියන්න ආ හයි දිශා ටික පැහැදිලිද දිශා ටික ඔව්ද ආ හයි දැන් මේ සිතියම් දැන් මේ අපිට අදාළ වෙන්නේ අපේ සිතියම් ගත ප්‍රදේශයේ විතරයි දැන් මේ සිතියම් ඇතුලේ තියෙන ගංගා පාරවල් හරි නගර තියෙන තැන් දැන් ගංගාවක් වුණාම දැන් නගරයක් නම් ප්‍රශ්නයක් නෑ එක තැනනේ තියෙන්නේ කන්දක් නම් ප්‍රශ්නයක් නැහැ එකතන තියෙන. නමුත් සිතියම් ප්‍රදේශයට ඇතුළු වෙලා පිට වෙන දේවල් කීපයක් තියෙනවා මොනවද? එකක් තමයි ගංගාවල්. අනිත් දේවල් මොනවද? දැන් නගරයක් නම් ඇතුළේ තියෙනවා ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර දේවල් ඇතුළු වෙලා පිට වෙනවා. එකක් තමයි ගංගා. අනිත් දේ මොනවද සිතියම් ප්‍රදේශයේ හරහා යන? මාර්ග. දුම්රිය මාර්ග වෙන්න පුළුවන් සාමාන්‍ය පාරවල් වෙන්න පුළුවන් මේවා සිතියම් ප්‍රදේශය හරහා යනවා. හරි එතකොට අපි ඒවා ඇතුළු වෙන තැන සහ පිට වෙන තැන පැහැදිලිව කියන්නට ඕන. හරි? ඒවා ගැන ලියනකොට. දැන් ගංගා සම්බන්ධව ජල වහනේ ගැන අහලා තියදී පාරවල් ඇතුළු වෙලා යන තැන කියන්න ඕනේ නැහැ. පාරවල් ගැන අහලා තියදී ගඟක් යන තැන කියන්න ඕනේ නැහැ. අපි ඒ ඉස්සරහට පැහැදිලි කරගමු. හරි? දැන් මේ ප්‍රදේශයේ ගංගාව ඇතුළු වෙන්නේ මෙතන ඊසාන කෙළවරනේ. ඊසාන කෙළවර වුණාට අර උතුරු මායිමෙන් එන්නේ මෙතන උතුරු මායිමෙන් තමයි මෙතනින් ඇතුළට එන්නේ මේ. ඊසාන කෙළවරට ආසන්නයෙන් උතුරු මායිමෙන් ප්‍රදේශයට ඇතුළු වෙන ගංගාව දකුණු දෙසට ගලාගෙන සාමාන්‍යයෙන් දකුණු කෙනෙක් මේක හැබැයි කිව්වට වැරද්දක් නැහැ සාමාන්‍ය මේ පැත්ත මොකද්ද මෙහෙම ගත්තොත් පොඩ්ඩක් ඇලව ගත්තොත් මේ පැත්ත මොකද්ද මයික් එක ඔන් කරලා කියන්න දැන් දකුණට වඩා චුට්ටක් මේ පැත්තට ඇලව තියෙන මොකද්ද මේ පැත්ත නිරිත කාර්තු කාර්තුව නෙමෙයි දිශාව දල වශයෙන් කාර්තුව නෙමෙයි දිශාව නිරිත දිසට ගලාගෙන දකුණ හතරින් ඉදත් හරි මේක හරියටම නිද්ද කියලා කියන්න බෑ නිරිත නැත්තම් දකුණු දෙසට ගලාගෙන ගොස් දැන් මේ ගඟ මෙහි ගියා නම් දකුණට කියලා අපිට කියන්න බෑනේ දකුණු දෙසට ගලාගෙන ගොස් දකුණු මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය ආසන්නෙන් මොකක්ද වෙන්නේ ප්‍රදේශයෙන් මොකක්ද වෙන්නේ එළම පිටතට ගලා යන ඔ පිට වෙයි පිටතට ගලා යයි එච්චරයි right දකුණු අර්ධයෙන් කියලා කියන්න බෑද? නෑ පැහැදිලිවම එන තනක් යන තනක් කියන්න දුන්නා. ගඟක් කියන එක අර්ධයෙන් අතර වෙන්නේ නැහැ. දකුණු අර්ධයේ මෙහෙම ලියන්න පුළුවන් වුණා. දකුණු අර්ධයේ හරහා ගොස් කියලා කියන්න පුළුවන්. අර්ධයේ හරහා ගොස් දකුණු මායිමෙන් පිට වෙයි. ඒ පිට වෙන තැන කියන්න ඕන. හරි. දකුණු අර්ධයෙන් කිව්වත් ඒකේ වැරද්දක් නැහැ නමුත් ඉතින් මේක පැහැදිලිවම තැනක් තියෙනවානේ අරගේ දකුණු අර්ධයෙන් පිට වේ කිව්වත් ඉතින් ඒකේ යම් නිවැරදිතාවයක් තියෙනවා වැරදිමයි කියන්න බෑ නමුත් අර ගඟ පිට වෙන තැනක් තියෙන නිසා අපිට ඒක හරියට කියන්න පුළුවන් තේරෙනවද දැන් මේ ගඟ මෙතනින් ගියයි කියන්නකෝ මෙහෙම මෙහෙම ගියා දැන් කොහෙන්ද පිට වුනේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ගියා බටහිර මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය නැත්නම් බටහිර මායිමෙන් කිව්වනම් ඒකයි
හරි මායිමෙන් ප්‍රදේශයෙන් පිට විය. මේවට එක තුන අතුගංගා ලියන්න ඕනේ නැහැ. උතුරින් ගඟක් ඒ දකුණින් ගඟක් ඒ හැම ලියන්නේ නැහැ. ප්‍රධාන ගඟ විතරයි අපි ලියන්නේ. හරි. අපි ඒ වගේ ටිකක් කතා කරමු මේක ටිකක් වැදගත්. නැත්නම් එක පාට අභ්‍යාස වලට ගියාම ඒගොල්ලන්ට පැටලෙනවා. මම මේ ටික මකන්න. දැන් මෙන්න මෙහෙම හොඳට බලා ගන්න. ඔයගොල්ලෝ උත්තර දෙන්න. මට කියන්න මේ බූලක්ෂණයත් එක්කම කොහෙද තියෙන්නේ කියලා. මම මේ ඇන් දෙක මොකද්ද කියලා කියලා කොහෙද තියෙන්නේ. මේ ඇන්ද ලක්ෂණය මොකද්ද කියලා ඉස්සෙල්ලා කියන්නකෝ. කොත්කන්දක් දක්නට ලැබි. නැත්නම් ලියන්න එපා වයඹ කාර්තුවට වඩා මලක් පිපී තිබෙන්නේ නෙමෙයි. වයඹ කාර්තුවට වඩා කොත්කන්දක් දක්නට ලැබි. දැන් මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම කඳු වල කඳු වැටි වල මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔන්න ඔහොම හිට පිටන්න පුළුවන්. දැන් මේ කන්දේ සේරම මේ සිත්තියමට අයිති වෙනවද? නැහැ. ඉතුරු ටික අනිත් සිත්තියමේ. අපි කියන්නේ ඒ තුඩික අනිසිතිය මේ කියලා. දැන් අපිට මේ කන්ද කඳු වැටිය සම්බන්ධව කොහොමද කියන්න පුළුවන්? මේ කඳු වැටියේ පිහිටීම හරියටම කියන්න පුළුවන් කොහොමද? නැගිනහිර මායිමට වන්නට. නැගිනහිර මායිමට වන්නට. හරි. ඉතුරු ටිකත් ගලපන්. නැගිනහිර අර්ධය තුල දැන් මේක මායිමේ මායිමේමනේ තියෙන්නේ. ඒතර අර්ධය ඕනේ. දැන් මායිමේ ගෑවිලානේ තියෙන්නේ. ඉතුරු ටික අනිත් පැත්තනේ තියෙන්නේ. ඒතර මායිම කියන වචනේ ගන්න පුළුවන්. හරි. දැන් මායිම කෙනෙක් ගන්න පුළුවන්. මායිමෙන් කොටසක් අනිත් පැත්තට ගිහිල්ලානේ. ඒ නිසා මායිම කියන වචන තමයි ගැලපෙන්නේ. නැගිනහිර මායිමට වන්නට මේ කන්ද දිශාන තියෙ කොහොමද? කන්ද ව්‍යාප්ත වෙලා තියෙන්නේ මොන දිශාවලට? මේ කන්දේ දිශාව මොකද්ද? මේ මෙහෙම ගත්තොත් එහෙම උතුරු දිශාව. ආ උතුර සහ අනිත් පැත්තෙන් දකුණු දිශාව. ආ උතුරු දකුණු දිශානතියක් සහිත කන්දක් දක්නට ලැබේ කිව්වොත් හරිද? නැගිනිර මායිමට වන්නට උතුරු දකුණු දිශානතියක් සහිත කඳු වැටියක් දක්නට ලැබේ කිව්වොත් නිවැරදිද? පැතිකඩ පැතිකඩක් ඕනෙත් නැහැ. පැතිකඩක් කියන වචනේ අදහස වෙනස් එකක්. ළඟට ආවා වචනේ ගමු. පැතිකඩක් කියන එකේ තියෙන පොඩි වෙන අදහසක්. නිකන් සරල වචනේ ගන්න මේකට තියෙන. අර්ධයක් වගේ. ඈ? අර්ධයක් වගේ. කන්දේ අර්ධයක් කියන්නේ නැහැ. නිකන් මෙහෙම ගමු සරල දෙයක්. නැගිනහිර මායිමට වන්නට නැත්නම් යාබදව උතුරු දකුණු දිශානතියක් සහිත කඳු වැටියකින් කොටසක් දක්නට ලැබි. වැඩේ තීන්දුවෙන් ඉවරයි. හරි, ඕගොල්ලෝ දැන් හරි, ඕගොල්ලෝ ළඟට එනවා දැන් ඕගොල්ලෝ වැරදි නෑ. එහෙම උත්සාහ කරන්න. හරි, මේ අභ්‍යාසය දැන් මෙහෙම අහන්නේ නෑ. කඳු කෑල්ලක් දීලා ඕගොල්ලන්ට මේ කොටස කොහෙද තියෙන්නේ කියලා. අර අපි විවරණ ප්‍රශ්නෙට මේ තියෙන දේවල් හරියට හඳුනා ගන්න එපා. එතකොට තමයි අර විස්තර කියන මේ ප්‍රශ්නේ මත ලියන්න පුළුවන්. හරි. පැහැදිලි වෙන්නේ නැතිනේ තව දැන් මේ පොඩි ලොකු ප්‍රමාණයක් මේක කරන්න ඕනේ නෑ. කීපයක් කතා කරනකොට ඕගොල්ලන්ට වැඩේ හුරු වෙනවා. හරි, ඊට පස්සේ මටත් කියලා දී ඔයගොලු සර් මෙහෙම තියෙන්නේ කියලා. හරි, ලේසි වැඩක්. රයිට්. දැන් මෙන්න මෙහෙම පාරක් ඉන්නේ. පාර අදාල වර්ණයෙන් අඳිමු අපි. අපි නිල් පාරක් අඳිමු. ඔන්න තියෙනවා රේල් පාර. මේක මොන රේල් පාරක්ද? ඒකිය. ඒකිය.
දැන් මේ රේල් පාර මෙහෙම දැන් මේක රේල් පාර දිශාවත් හොයාගන්න කොහටද යන්න කියලා හොයාගන්න පුළුවන් හැබැයි ඉතින් රේල් පාර යන පැත්තට ලොකු වෙන්නේ නැහැ පාරවලුත් යන පැත්තට ලොකු වෙන්නේ නැහැ හරි සාමාන්‍යයෙන් ඒක හොයාගන්න ක්‍රමවේදයක් තියෙනවා ඒක හොයාගත්තේ නැතත් ඒක හොයාගත්තේ නැතත් අපිට මේක ලියන්න පුළුවන් මට විනාඩියක් දෙන්න හරි පුතේ දැන් මෙන්න මෙහෙමයි දැන් මේ රේල් පාරක දැන් දල වශයෙන් මට කියන්න පාරක් කියන එක ඇත්තටම නේ උතුරු දකුණද දෙකින් හිර දැන් දැන් මේ පාර සාමාන්‍ය උතුරේ ඉඳලා දකුණට දකුණින් ඉඳලා උතුරට යන්නේ කියන දෙකක් තියෙනවනේ කාරණා දෙකයිනේ කාට හරි හිතන්න පුළුවන් දකුණේ සිට උතුරට කියන නැත්නම් උතුරේ සිට දකුණට කියන අපි එක හොයාගන්න නිකන් ක්‍රමවේදයක් නැද්ද අර ගඟේ නම් අපි දන්නව නතු ගංගා එකතුනේ විදිය සහ මේ ගඟේ පළලණු අපිට ඒක තීරණය කරන්න පුළුවන් ඒක තීරණය කරන්න එහෙමයි සාමාන්‍ය පාරක එහෙම ක්‍රමවේදයක් තියෙනවා නමුත් අර ගඟ හොයන විදිහට නෙමෙයි කවුරු හරි අදහසක් තියෙනවද ඒ ගැන අදහසක් තියෙනවද පාරක දිශාවක් තියෙනවා නමුත් ඒක අපි අනිවාර්යෙන් මේ මේ අපේ වැඩේදී අඳුර ගන්න ඕනේ නැහැ හරි අනිවාර්යෙන් අඳුර ගන්න ඕනේ නැහැ නමුත් ගඟක නම් අපි අඳුර ගන්න ඕනේ මොකද ගඟක් කියන ගල්න දිශාව පාරක නම් ඉතින් උතුරේ ඉඳලා දකුණටද දකුණේ ඉඳලා උතුරටද කියන එක හෝ ඒක වැඩි අවශ්‍යතාවයක් නැහැ පාර කොහෙද ව්‍යාප්තලා තියෙන කියලා එක හඳුනා ගත්තා නම් ඇති නමුත් මම ඔයාලට කියන්නම් මෙන්න මේම කාරණාව රේල් පාරක් වෙන්න පුළුවන් සාමාන්‍ය පාරක් වෙන්න පුළුවන් පාර දෙපැත්තේ තියෙන මොන කණුද දාලා තියෙන්නේ මොන කණුද දාලා තියෙන්නේ මේ පාර දෙපැත්තේ කම්බි කණු නෙමෙයි හරි පාර දෙපැත්තේ දාලා තිනවා කණු විශේෂයක්. අපි ඒක දිහා බලන්නේ අපි යනවා විතරයි. ඉස්සර දාලා තිබුණ වර්ගයක් ඒව වෙනස් කළා දැන් අලුත් වර්ගයක් දාලා තියෙනවා. ඒ අර ගව් කණු කිය. ඔව් මොනවද ඒව ඇද්දි ගහලා තියෙන්නේ මොකද්ද? කොන්ක්‍රීට් කණු විශේෂය. ඈ? මොකද්ද? සිල්වරන් නෑ නෑ නෑ. මං කියන්නේ මේ පාර නෙමේ පාර වර්ගයනේ මං අහන්නේ රේල් පාරක් වෙන්න පුළුවන් සාමාන්‍ය පාරක් වෙනවා සා ඔය පාර දෙපැත්තේ දාලා තිනවා කණු වර්ගයක් කිලෝමීටර් පමණ සමාන කිලෝමීටර් කණු ඉස්සර සැතපුම් කවද කිලෝමීටර් කණු තිබුණා
හරි ඒකේ මේ අපේ සිතියම් වලත් තියෙනවා මේ වගේ මෙන්න මේ වගේ හරි 21 එතකොට කිලෝමීටරයක් නම් ඊළඟ කිලෝමීටර කනෝ තියෙන්න ඕනේ සෙන්ටිමීටර කීයකින්ද දැන් මෙතන 21 තියෙනවා නම් 22 වෙනි කිලෝමීටර කනෝ තියෙන්න ඕනේ කිලෝ මේ සෙන්ටිමීටර ඈ දෙකකින් දෙකකින් වෙරි ගුඩ් දෙකකින් නා 22 23 24 මෙන්න මෙහෙම දාලා තියෙනවා එතකොට මේකේ වැඩි වෙන පැත්ත මෙන්න මේ පැත්තනේ වැඩි වෙන්නේ. එතකොට මේ රේල් පාර දකුණේ සිට උතුරට. නමුත් ඒක හරියටම හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. පාරකත් මේක තියෙනවා. සමහර සිද්ධියංගල මේක පේන්නේ නැහැ. සමහර තැන්වල පැහැදිලිව තියෙනවා. හරි. එතකොට ඒක හඳුනා ගන්න එක අපි අයින් කරමුකෝ දැනට. දල වශයෙන් කියන්න මේ රේල් පාර කොයි පැත්තේද තියෙන්නේ? මේ ව්‍යාප්තිය කොහෙද තියෙන්නේ මේ සිත්තිම කොහෙ සිත්තිමේ රේල් පාර කොහෙද තියෙන කියලා අපි කොහොමද කියන්නේ බටහිර අර්ධයට වන්නට අපිට නම් දල වශයෙන් ගන්න පුළුවන් කොහොමද බටහිර අර්ධයට වන්නට උතුරු දකුණු දිශානතියක් වුණා නම් හරි උතුරු දකුණු දිශානතියක් ගන්න දකුණු ඉතුරු කියලා එක මාරුණාට ප්‍රශ්නිකුත් නැහැ හරි දුම්රිය මාර්ගයක් දක්නට ලැබි බටහිර අර්ධයට වන්නට උතුරු දකුණු දිශානතියක් සහිත දුම්රිය මාර්ගයක් දක්නට ලැබි නැත්තම් මෙහෙම කියන්න පුළුවන් බටහිර මායිමට වන්නට දකුණු මායිමෙන් බටහිර අර්ධ sorry බටහිර අර්ධයට වන්නට දකුණු මායිමෙන් ඇතුළු වන දුම්රිය මාර්ගය උතුරු මායිම දක්වා ව්‍යාප්ත වෙත. නැත්තම් කාට හරි ඉතාම සරලව කියන්න පුළුවන් බටහිර මායිමට වන්නට උතුරු දකුණු දිශානතියක් සහ දකුණු උත්තර දිශානතියක් සහිත දුම්රිය මාර්ගයක් දක්නට ලැබි. කොහොමයි බොහොම සරලව කියන්න පුළුවන්. හරි නමුත් ඉතින් මෙහෙම වෙන්නේ නැහැ සමහර තියෙන තැන් අනුව සමහර දේවල් වෙනස් වෙනවා දැන් අපේ සිත්තිමක මෙන්න මේ වගේ තිබුණොත් මෙන්න මේ වගේ අර අපි දැන් බලපු සිත්තිමේ තිබුණේ වයක මේ පැත්තේ සාගරය මේ පැත්තේ සාගරය තියෙන මේ පැත්තේ ගොඩබිම තියෙන දැන් අපි සාගරය කොහෙද තියෙන්නේ කියලා කොහොමද ලියන්නේ එතකොට ඊට පස්සේ ආයි සාගරයේ භූෂමතාවයක් ගැන කියන්න ඕනේ නැහැ සාගරය ඉවරයි එතන. නමුත් සාගරයේ මෙන්න මේ ප්‍රදේශයේ සාගරය තියෙනවා කියලා අපි කතා කරන්නේ. කොහෙද සාගරය තියෙන්නේ? බටහිර පුරාවට සාගරය ව්‍යාප්ත වී ඇත. කියන්නේ? බටහිර අර්ධේ පුරාවට සාගරය ව්‍යාප්ත වී ඇත. ව්‍යාප්ත ප්‍රදේශයේ බටහිර අර්ධේ පුරාවට නැත්නම් බටහිර අර්ධයේ අර්ධේ සාගරය දක්නට ලැබේ. සාගරය දක්න ලැබෙනවා. එතකොට එතන අපිට පහසුයි සාගරේ වැඩි ඉවරයිනේ. සාගරයයි මුකුත් නැහැ කඳු නින්න නිරු. ඒව නැහැ. ඊට පස්සේ ගොඩබිම තියෙන්නේ මේ පැත්තේ. සිටියම්ගත ප්‍රදේශයේ බටහිර අර්ධයට වන. හැබැයි පොඩි වෙනස්කම් තියෙන පුළුවන්. දැන් ඔයාලට පේනවා ටිකක් මේ පැත්තෙන් මේ පැත්තට වෙලා මෙහින් මෙහාට වෙලා ඒව අපිට ගලපන්න බෑ. එහෙම ලියන්න බෑ. උතුරු අර්ධයට වන්නට වඩා දකුණු පැත්තට බරව දකුණු අර්ධයට වන්නට බටහිර පැත්තට බරව ඒව ලියන්න යන්නේ නැහැ. අපිට 60 පේ ඔකිය සර් මෙතනදී සර් මේ සම්පූර්ණම එන්න ඕනේ නැහැ නේද සර් බටහිර අර්ධයට. ඒ කියන්නේ බටහිර අර්ධයේ සම්පූර්ණයෙන් වැසෙන්න ඕනේ නැහැ නේ. බටහිර අර්ධයෙන් සම්පූර්ණ වැසෙන්න ඕනේ නැද්ද? දැන් මෙහෙම ගම්බුකෝ. කාපි ගත්ත හොඳයි. හැබැයි ඒක පොඩි ගැලපිලි තියෙන්න ඕනේ දැන් මෙන්න මෙහෙම. දැන් මං ඇන්දේ කියනම් බටහිර අර්ධය කියන්නේ සම්පූර්ණ ගන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න. මෙන්න මෙහෙම. මේක සාගරය. දැන් මේක කොහොමද ලියන්නේ? මේ පැත්ත ගොඩබිම මේ සමස්තේ ගොඩබිම මේ පැත්ත සාගරය දැන් කොහමද ඔක ලියන්නේ බටහිර අර්ධයේ බටහිර අර්ධයේ අර්ධයේ උතුරේ සිට දකුණට වඩා හොඳයි බටහිර අර්ධයේ උතුරේ සිට දකුණු මායිම දක්වා සාගරේ සාගරය දක්න බටහිර අර්ධයේ කි අර්ධයේම කිව්වොත් මෙතන වැරදි චුට්ටක් ඇයි මායිම දැන් මායිම මෙතනට ගන්න එපා අර්ධය ගන්න පුළුවන් දැන් මෙහෙමනේ බටහිර අර්ධයට වන්නට උතුරු මායිමේ සිට දකුණු මායිම දක්වන්නට උතුරේ සිට දකුණ දක්වා ව්‍යාප්ත වන සාගරයමද සාගරයෙන් කොටසක් සාගරයෙන් කොටසක් සාගරයෙන් කොටසක් හරියටම එක පැත්තටම දෙපැත්තට බෙදලා තිබ්බොත් බටහිර අර්ධයට වන්නට සාගරය ඉතලත් ඉතින් කොටසක් තමයි ඉතින් සමස්ත සාගරය වෙන්නේ නැහැ
නමුත් මෙතනට අර කොටසක් කියන වචන ගැලපෙනවා. බටහිර අර්ධයට වන්නට අර උතුරු මායිම දකුණු මායිම ඕනෙත් නෑ. බටහිර අර්ධයට වන්න සාගරයෙන් කොටසක් දක්වන්න ලැබේ. බටහිර අර්ධයට වන්නට උතුරේ සිට දකුණු මායිම දක්වා ව්‍යාප්ත වෙන සාගරයෙන් කොටසක් දක්වන්න ලැබේ. සර් එතකොට අර උතුර දකුණ එක ලිව්වේ නැතත් අපිට ලකුණු ලැබෙනවද? ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. අපි හඳුනා ගැනීම තමයි කරන්න ඕනේ. මොකද අපි සාගරයේ තියෙන්නේ මෙන්න මේ ප්‍රති බටහිර අර්ධයට වන්නට අපි මායිම ගන්න එපා. බටහිර අර්ධය කන්දකට තමයි මායිම ගන්නෙ. බටහිර අර්ධයට වන්නට සාගරයෙන් කොටසක් දක්වන්න ලැබේ. කියලා සිත්‍යංගත ප්‍රදේශයේ ඉතුරු සමස්ත ප්‍රදේශයේ කොටුපිම ප්‍රදේශයක් වේ. අපි ලියන්නේ අපිට ලැබිලා තියෙන සිත්‍යම් කොටස ඇතුලේ මේ 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 රාමුව ඇතුලේ තියෙන ව්‍යාප්තිය. එතනින් එහාට අපිට අදාළ වෙන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ එතනින් එහාට. හරි. අන්න ඒ වගේ තමයි මේක ලියන්නේ. ඒව හැම තැනදීම ඕන වෙන්නේ අපේ විස්තරයට අනු ප්‍රශ්නෙට අදාළව තමයි ඕන වෙන්නේ. ඒ කියන්නේ මේ හැම දෙයක්ම තියෙන තැන් අපි ලියන්නේ යන්නේ නැහැ. අපේ ප්‍රශ්නෙට අදාළව ව්‍යාප්තලා තියෙන ටික විතරයි අපි ලියන්නේ. ඒතකොට මේක සාත් සරලයි. අමාරු වැඩක් නෙමෙයි. ඔයාලට එකක් දෙකක් කරනකොට පැහැදිලි වෙයි. මොකද මේවා අපිට ඕන විදිහටම හැම දෙයක්ම හරියටම ස්ථානගත වෙලා නැහැනේ. දැන් අපි මෙහෙම හිතමු. මෙන්න මෙතන තියෙනවා. ඔව් අහන්න. සාර ඉස්සෙල්ලා කිව්වා වගේම සාර සාගරයේ කියන්නේ මේ කියන්නේ දැන් අපි ගත්තොත් අර මෙතන උතුරු වර්ධය හා දකුණු වර්ධය කියන්නේ බටහිර අර්ධයේම භාගයකට වැඩි දිනනවා නම් ඒක ව්‍යාප්ත වෙලා අපිට ගන්න පුළුවන් සර් බටහිර අර්ධයේ පුරා ව්‍යාප්ත විය ඇත කියලා. පුළුවන්. දැන් මෙහෙම මේ. මෙන්න මෙහෙම. මේ පැත්ත සාගරය කියන්නේ කොහොමද? බටහිර අර්ධයේ පුරා ව්‍යාප්ත වූ සාගරය දක්වන සාගරයේ කොටසක් කියන වචනේ ගන්න සාගරයේ බටහිර අර්ධයේ සාගරය නැත. බටහිර අර්ධයේ සාගරය දක්වන ලැබි. දැන් පැහැදිලිවම භාගයට වගේ වෙන්නලා තියෙනවානේ. තේරුණාද? ඒක නේද? ඔව් සර්. ඒතකොට සර් එතන ගොඩබිම ගැන කොහොමද කියන්නේ? දැන් එහෙමනේ. ඒක ප්‍රශ්නෙට අදාළ කරගෙන ප්‍රශ්නේ දිහා තමයි බලන්නේ. දැන් අපි අහන්නේ මේකයි. හරි අපි අහන ප්‍රශ්නය සිතියංගත ප්‍රදේශයේ භූෂ්මතාවය හා මාර්ගය. ඒ කියන්නේ මෙන්න මේ පැත්තනේ අපේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ මෙන්න මේ පැත්ත. හරි? ආ සර්. ඔව් දැන් ඒක තව ඉස්සරහට ඔයාලට පැහැදිලි වෙයි. දැන් මෙතන අපි සාගරය ගැන නෙමෙයි ලියන්න යන්නේ. දැන් අපේ ප්‍රශ්නේ තමයි සිතියංගත ප්‍රදේශයේ භූෂ්මතාවය හා මාර්ග පිළිබඳව. එතකොට අපි මේක පටන් ගන්නකොට ලියනවා සිතියංගත ප්‍රදේශයේ බටහිර අර්ධයේ සාගරය දක්නට ලැබේ. එතනින් එහාට ඒක ලියන්න. ඊට පස්සේ අපි නැගෙනහිර අර්ධය තුල ගොඩබිම් ප්‍රදේශයක් දක්නට ලැබෙන අතර ඊට පස්සේ ඒකේ අර විස්තරේ ලියන ගොඩබිමේ කොහොමද පාරවල් දක්නට ලැබෙන්නේ කොහින්දලා කොහාටද පාරවල් ටික තියෙන්නේ ජනාවාස තියෙන්නේ කොහොමද කියලා අපේ විස්තරය අදාළ වෙන්නේ අනිත් පැත්තට. සාගරයේ විස්තරය අදාළ වෙන්නේ අර සාගරය අපි අයින් කරනවා මුලින්ම කතා කරලා. මේ පැත්තේ සාගරයේ දක්නට ලැබෙයි කියලා කතා කළාට පස්සේ ඒක නයි මුකුත් ලියන්න ඕනේ නැහැ නේ. සාගරයේ පාරවල් එක සිදයක් අදාළ වෙන්නේ නැහැ තේරෙනවද කියන කතාව? ඔව් සර්. අපි තව ඉස්සරහට ගියාම තව ටික පැහැදිලි වෙයි. අර මම මෙතන මම මූලික අභ්‍යාසයක් කළේ. ඊළඟට දැන් මෙන්න මෙහෙම මෙතන සම්පූර්ණ ගොඩබිමක් කියලා තනක මෙතන දිනවා වැවක් තුන්නෝම. එතන නෙමෙයි පොඩ්ඩක් මෙහෙම ගමු. මෙන්න මෙහෙම වැවක් තියෙනවා. මේ වැව කොතන තියෙන කියන එක අපිට දල වශයෙන් ස්ථානගත කරන්න පුළුවන්. කොහොමද? මධ්‍ය ප්‍රදේශයේ. ආ සිටිය මේ මධ්‍යයට වන්නට වැවක් දක්නට ලැබේ. ඒක පාළු වැවක්ද කියලා බලන්න ඕනේ. හරි. දැන් මෙන්න මෙහෙම මේ අභ්‍යාසය පොඩ්ඩක් කරන්න ඕනේ හඳුනා ගැනීම සඳහා. මෙන්න මෙහෙම එකක් යනවා මෙන්න මෙහෙම. මේ මොකද්ද මේ ඉස්සෙල්ලා කියන්න බලන්න. නිල් පාටයි. අදාළ වර්ණයෙන් මං අඳ. මොකද්ද මේ? වාරියල. වාරියල. කොහෙද තියෙන්නේ? කොටසයි තියෙන ඉතුරු කොටස අදාළ වෙන්නේ. එතකොට මේ තියෙන කොටස ගැන අපි කොහොමද ලියන්නේ? වයඹ දිග කෙලවරේ. කෙලවරට කෙලවරේ කොහම මෙන්න මෙතන. වයඹ කාර්තේ කාර්තේ. සිතියම් ගත ප්‍රදේශයේ වයඹ දිග කාර්තුවට වන්නට වාරි ඇලකින් වාරි මාර්ග ඇලකින් සම්පූර්ණ කයිතුටි. සිතියම් ගත ප්‍රදේශයේ වයඹ දිග කාර්තුවට වන්නට වාරි මාර්ග ඇලකින් කොටසක් නැගී කොටසක් දක්නට ලැබේ. එච්චර. හැබැයි වාරියලේ හොයන්න එපා. වාරියල කියන එක යන පැත්තට විශාල වෙනවද? වාරියල යන පැත්තට විශාල වෙනවද? නෑ. ඒක එක ගානේ. දැන් හොයන්න එපා. වාරියල යන පැත්තට වාරියලට අතු ගංගා වැටෙන්නෙත් නෑ. ඒවට වැටෙන්නේ තායි වාරියලක්ම තමයි. හරි. වාරියල ඈ
සර් මෙතන සර් මේ බටහිර මායිමේ සිට උතුරු මායිම දක්වා වයිමදික කාර්තුවෙන් යනවා මේ වගේ දෙයකට එච්චර ඕනේ නැහැ ඒක හරි ඔයා කියන කතන්දරේ හරි බටහිර මායිමේ සිට උතුරු මායිම දක්වා දිවෙන වාරියලකින් කොටසක් වයිමදික කාර්තුවට වන්නට දක්නට ලැබේ කිව්වොත් හරි නමුත් මේ වගේ දෙයකට එච්චර අවශ්‍ය නැහැ දැන් අපි තුන් මෙන්න මෙහෙම ඒ කොටසක් වගේ පොඩි පොඩි දේවල් වලට හිපුණා දැන් තුන් මෙන්න මෙහෙම හරි අන්නේ ඔය ප්‍රශ්න අහන්න එතකොට ගොඩක් වැදගත් දැන් මෙන්න මෙහෙම පාරක් කළු පාට ගම අනේ මම මෙහෙම අදින්න පොඩ්ඩක් කිව්වා දැන් මෙන්න මෙහෙම ඒ ශ්‍රේණියේ පාරක් යනවා මෙන්න මෙහෙම ඒක වෙන මුකුත් අදාළත්වයක් නෑ අපිට ඒක වෙන සම්බන්ධතාවක් මුකුත් නෑ ඔන්න ඔහම තියෙන නමුත් අපි මේක ඒ ශ්‍රේණියේ පාරක් කින්දා පාරවල් ගැන හෙවොත් මෙන්න මේ කොටස සම්බන්ධව ලියන්න ඕනේ මේ අපේ ප්‍රශ්නේ වෙන්නේ මේ ප්‍රදේශයේ මාර්ග සම්බන්ධව නම් මෙන්න මේ පොඩි කැලලකුත් තියෙනවා අනිත් පාරවල් ටික ප්‍රධාන ඒවා ටික හොඳට ව්‍යාප්ත වෙලා තියෙනවා තව චූටි කැලලක් මෙහෙම තියෙනවා පොඩි කැලල එතකොට ඒක අර එන තැන යන තැන ඕනේ දල වශයෙන් තියෙන තැන කිව්වා නම් ඇති දැන් මේක කොහෙත් තියෙන්නේ ඉතින් කාර්තු ආනරි සිතියංගත ප්‍රදේශයේ නිර්තදික කාර්තුවට වන්නට තවත් ඒ ශ්‍රේණියේ මාර්ගයකින් මොකක්ද කොටසක් දක්නට ලැබි. අන්න ඒ වගේ තමයි මේක ටිකක් කල්පනාකරණය කරගන්නේ. තව පාරවල් තියෙන්න පුළුවන්. එහෙම අතර තව කොටසක් තිබ්බොත්. ඔය පාරවල් ගැන ලියද්දී අර සෙසු අප්‍රදාන කහපාට පාරවල්, ජීප්ත්‍ය කරත්ත පාරවල් එහෙම එන යන තැන් ලියන්න ඕනේ නැහැ. අපි පාරවල් ගැන විස්තර කරනවා නම් ප්‍රධාන පාරවල් වල යන එන තැන් ටික තමයි විස්තර කරන්න ඕනේ. සාදුම්රිය මාර්ගය. ඒවට එකතු වන අර අඩි පාරවල්, සෙසු අප්‍රදාන පාරවල්, ජීප්ත්‍ය කරත්ත පාරවල් වලට එහෙම නිශ්චිත හැඩයක් නැහැ. නිශ්චිත හැඩයකට හදලා තියෙන පුතේ ප්‍රධාන පාරවල් ටික විතරයි. ඔළු දන්නවනේ ගමේ ගොඩේ තියෙන ඔය සෙසු අප්‍රදාන පාරවල් එහෙමයි සම්බන්ධ කරන්න හදපු මිසක් ඒවැ පැහැදිලි දිශාවක් නැහැනේ. තේරෙනවද මං කියන කාරණාව? දැන් හයි ලෙවල් පාරට පැහැදිලි දිශාවක් තියෙනවානේ අපිට බලන්න පුළුවන්නේ. මෙන්න මේ ස්ථානෙද ඒකට එකතු වන අතුරු පාරවල් තියෙනවානේ ඒවට අපිට දිශාවක් කියන්න බෑ. ඒවා තියෙනවයි කියලා විතරයි කියන්න පුළුවන්. මෙන්න මෙන්න සම්බන්ධ වෙන අතුරු මාර්ග දක්නට ලැබේ. ඒ වතුරු මායෙ ඉඳලා දකුණු මායෙ මේවා පටල ගන්න ඕනේ නැහැ. ඒවා අපි අභ්‍යාසවලදී බලමු තව පැහැදිලිව ඒක ඔක්කොම එක සැරේ කියන්නේ ගියාම ඔයාලට ගැටලුවක් වෙනවා. Right. අපි සිතියමක් අරගෙනම බලමු දැන්. මේකේ ඕනේ නැහැ. අපි විවේකකුත් ගමු මේ පොඩි දෙයක් කතා කරලා තව. මේ සිතියමේ මේ කතා කරමුකෝ දැන් මේ සිතියමේ ගංගාව කළුගඟ නේද මේ කළුගඟ සම්බන්ධව ලියනවා නම් අපි කොහොමද ලියන්නේ කොහෙන්ද ප්‍රදේශයට ඇතුල් වෙන්නේ මේ නිර්මායි ඔව් කාර්තුවත්ද ඕනේ නේද සිතියංගත ප්‍රදේශයේ ඊශාන කාර්තුවට වන්නට නැගෙනහිර මායිම ඒ කාර්තුවේ නැගෙනහිර මායිමේ ප්‍රදේශයට ඇතුළු වන කළු ගඟ කොයි පැත්තටද ගලාගෙන එන්නේ කොයි පැත්තටද ඈ නිදි කාර්තුව නිදි කාර්තුව කාර්තුවනේ අපි එතෙන්දි කාර්තුව එහෙම ලියන්නේ අපි පොඩ්ඩක් යන දිශාව විතරයි ලියන්නේ පැත්ත විතරයි ලියන්නේ දකුණු දකුණුද පොඩ්ඩක් ඊට එලයි මධ්‍ය ලක්ෂය නම හොඳට අහගන්න දැන් අර මුලින් කියව එක තේරෙනානේ ඊශාන කාර්ත ඊශාන කාර්තුවේ නැගෙනහිර මායිමේ ප්‍රදේශයට ඇතුළු වෙන කළු ගඟ නිකන් දල වශයෙන් යන පැත්ත කියන්නේ මේක පැහැදිලිව යන පැත්තක් තියෙනවා මම ඊතලයක් දැම් මේ කොයි පැත්තටද යන්නේ දකුණට නෙමෙයි මේ මේ පැත්ත මොකද්ද ප්‍රධාන දිශා නෑ මේ පැත්ත නිරිත දෙසට නිරිත දෙසට යන්නේ මේ නිරිත දෙසට බටහිර නම් මේ පැත්තට යනවා දකුණ නම් මේ පැත්තට යනවා හරි මේක දකුණ කියලා කිව්වත් ලොකු වැරද්දක් නැහැ මොකද මේ භෞතික දේවල් වලට අපිට හරියටම 100%ක් ස්ථානගත කිරීම කර කවුරු හරි මේක දකුණු දෙස කිව්වත් හරි හරි කියන්නේ ඒකේ
ලොකු වැරද්දක් නෑ ඒක මේ වැරදි දාන්න හෝ එහෙම දෙයක් මේ මේ මේක අපි අර දල වශයෙන් කියලා අපි ලකුණු දෙන්නේ මේ අභ්‍යාසයෙන් නමුත් අපි අර අපි නම් perfect කියලා හරිම උත්තරයක් අපි ගොඩ නගා ගන්න එපා එතකොට අපිට කවුරුවත් කාටවත් තර්ක කරන්න බෑනේ දැන් මේ ප්‍රශ්නේ දිනා මෙන්න මෙම ගැටලුව අපි පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක විවෘතව කතා කරන්න දැන් මමත් paper marking යනවා එතකොට දැන් අපි ගිහාම මේ වගේ ප්‍රශ්නයකට ළමයි 10 දෙනෙක් මේ එකම ප්‍රශ්නෙට උත්තර 10ක් යන්න ලියන්නේ MCQ වලට ගහන වගේ නෙමෙයිනේ එතකොට මේ 10 දෙනාගේ උත්තර 10ක් බලන්නේ ගුරුවරු 10 දෙනෙක් හරි එක ගුරුවරයෙක් සමානට දෙහි අත්ත කණ්ඩි වෙන්න පුළුවන් අපි කොළඹ වෙන්න පුළුවන් තව කෙනෙක් මහානුවර වෙන්න පුළුවන් ඔහොම සංකල්පණයක් තමයි බලන්නේ එතකොට විවිධ අධ්‍යක්ෂීන් සහිත ගුරුවරුත් ඉන්න අලුතෙන් මාකින් එන ගුරුවරුත් ඉන්න එතකොට මේ ඕනම විෂයක මේ සමාජ විද්‍යා විෂයක සිංහල වෙන්න පුළුවන් හිස්ට්‍රි වෙන්න පුළුවන් හරි ඕනම දැන් ඕගොල්ලෝ දින විෂයක පොඩි තියනවා අපි කියනවා ඩිපෙන්ඩ් වෙනවා පොඩ්ඩක් කෙනා එක එක ගුරුවරු මත හරි දැන් මම මේකට ළමයි කියලා තියෙන උත්තරේට දෙන ලකුණම නෙමෙයි තවත් කෙනෙක් දෙන පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් ඒකට මේකට ක්‍රමයක් නැහැ එහෙනම් හැම ප්‍රශ්නයක්ම MCQ හදන්න හරි ඕගොල්ලෝ දින රචනාවට එක ගුරුවරෙක් දෙන ලකුණ තවත් ගුරුවරයෙක් කියන සමහර පොඩ්ඩක් අඩු වෙන්න හැබැයි ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඒක ප්‍රශ්න පත්‍ර බලන්න ඉස්සෙල්ලා ඒක හදා ගන්නවා ලොකු වෙනසක් වෙන්නේ නැහැ එහෙම පොඩි දෙයක් තියෙනවා එතකොට අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මේ වගේ අභ්‍යාසවලදී උපරිම උත්තරයක් හොඳම උත්තරයක් අර ඒකයි මම කිව්වේ මේ දිශාව නිරිත පැත්ත කෙනෙක් මේක දකුණ කියලා කිව්වොත් වැරදි කියලා හිතන්නත් පුළුවන් ගුරුවරයාට දුස් කියන්නත් බෑ ඇයි ඒ මේ දකුණු පැත්ත නෙමෙයි මේ නිරිත පැත්තට නෙමෙයි මේක පොඩ්ඩක් බර වෙන්නේ හරි නිරිත පැත්ත තමයි මේක එන්නේ මේ මේ කොටසේ මේ ගඟේ සමස්ත දිශාව ගත්තාම අපිට හිතා ගන්න බෑ කොහොමද කියලා ඒක සමස්ත ගඟ අපි දකින්න එපා නමුත් අපිට දීලා තියෙන කොටසේ මේක නිරිත පැත්තට එන්නේ මං කියන කාරණාව පැහැදිලිද ඔව් අපි අර පොඩි පොඩි තැන් හොඳ සියුම්ම ග්‍රහණය කරගන්න ඕනේ මේ උසස් පෙළදී හරි අපේ විෂය නම් ලොකු ප්‍රශ්නයක් නෑ මොකද අපි ලොකු පිටු ගණන් උත්තර ලියන්නේ නෑනේ ඒ නිසා මේ මේ මම මේ ප්‍රශ්නවලදී ලොකු ලකුණු වල වෙනසක් වෙන්නේ නෑ හරි හැබැයි අපි perfect හොඳ උත්තරයක් ලියනවා නම් උපරිම කාරණා ටික දාලා පැහැදිලි වෙනතර අර ලකුණු අඩු වීමේ සම්භාවිතාවය ගොඩක් අඩු හරි හරි දැන් මේක නිර්ද මේ මේ කාරණාව දැන් මේ ඇතුල් වෙන්නේ මෙතන ඉන්නේ ඊශාන කාර්තුවට වන්නට නැගිනිර මායිමේ ප්‍රදේශයට ඇතුළු වෙන කළු ගඟ නිරිත දෙසට ගලා ගොස් කොහෙන්ද දැන් මේක මුහුදට වැටෙන්නේ මෙන්න මෙතන ඉන්නේ වැටෙන්නේ ඒ තැන මොකද්ද දල වශයෙන් කියන්න පුළුවන් නිරිත දිග කාර්තුවේ දැන් මෙතෙන්ට අපිට ඊට වඩා හොඳ තැනක් තියෙනවා මධ්‍ය ලක්ෂය ඔව් සිතියම් ගත ප්‍රදේශයේ මැද මැද සිතියම්ගත ප්‍රදේශයේ මැද ලක්ෂ්‍යෙම කියන්න ඕනේ මැද තාසන්නව සාගරයට එකතු වෙයි. දැන් නැත්නම් මොයකට ඔසේ සාගරයට එකතු වෙයි. අන්න එහෙම ලිවන කරයි. ආයි මම කියන්නම්. ඒක කොහොමද කියලා මුලින් ඉඳලා සිතියම්ගත ප්‍රදේශයේ ඊශාන කාර්තුවට වන්නට නැගිනහිර මායිම. දැන් මේ කාර්තුව ඊශාන කාර්තුවනේ මේ පැත්ත. සමස්ත ඊශානනේ. ඊශාන කාර්තුවෙන් තමයි එන්නේ. හැබැයි එන්නේ නැගිනහිර මායිම. උතුරු මායිමෙන් ආන උතුරු මායිමෙන් කියලා ලියන්න. හරි නැත්තම් කෙනෙකුට ලියන්න පුළුවන් ඊශාන කෙළවරට ආසන්නෙන් නැගිනිර මායිමේ ප්‍රදේශයට ඇතුළු වෙන කළු ගඟ නිරිත දෙසට ගලා ගොත් සිතියම්ගත ප්‍රදේශයේ මැදයට වන්නට සාගරය හා සම්බන්ධ වෙයි සාගරයට එකතු වෙයි ඒක තව ක්‍රම වලට ගලපන්න පුළුවන් තේරුණාද තේරුණාද මැදයට වන්නට කියන එක තේරෙන්නේ නැහැ එක්නේ මෙතන මැදනි සිත්තිය මේ හරිය මෙතනනේ මොයකට තියෙන්නේ දැන් මේ අපේ සිත්තිය මෙන්න මම බලන්න තියෙනවා දැන් මේ දින සිත්තියම සමස්ත සිත්තියම තමයි මේ තියෙන්නේ දැන් තේරෙන ඔය දින සිත්තියමයි මම පොඩි කරලා තියෙන්නේ දැන් මේ මැදනි දැන් තේරුණාද ආ ආ දෙහිමිතුම් දැන් මෙතන මැදින් යාපින් ඉඳන් මේක එනවා මෙහෙම ඔහොමල මෙන්න මෙතනින් එකතු වෙනවා මොහොතට. දැන් මොකද්ද කියන්න පුළුවන්? ඔන්න ඔහොම ඉන්නේ ඔය. ඔහමමයි කියනවා දැන්. ඒ කළු ගගා එහෙම ඉන්නේ නැහැ. හැමදාම උතරින් තම උතර වෙරේ. නමුත් අපි එහෙම හිතමුකෝ. දැන් මොකද්ද වඩා ගැලපෙන්නේ? මැදට වන්නට කියන්න බෑනේ. දකුණු අර්ධයට. ආන්න හරි. දකුණු අර්ධයේදී මොහොදා සාගරය හා සම්බන්ධ වෙයි. මේක ආවා මෙහෙම. මෙන්න මෙහෙන් මොහොතට එකතු වුණා. දැන් මොකෙන්ද කියන්න පුළුවන්?
බටහිර අර්ධය කිව්වත් හරි තවත් අර්ධයක් කියලාද මේ අර්ධ දෙකක් ගැලපෙනා මෙතන බටහිර අර්ධයත් හරි උතුරු අර්ධය නැත්නම් බටහිර අර්ධය බටහිර අර්ධයට වන්නට සාගරය හා සම්බන්ධ වේ සාගරය හා සම්බන්ධ වේ හරි නැත්නම් උතුරු අර්ධයේදී සාගරය හා සම්බන්ධ දෙක අර මං කියන සමාන ස්ථානගත වීම දෙකක් ගැලපෙනවා කියලා දැන් කෙනෙකුට ඕනනම් මේක කියන්න පුළුවන් නැගිනේ අර්ධය කියන්නත් පුළුවන් වැරද්දක් නැහැ පොඩ්ඩක් පොඩ්ඩක් ඒ පැත්තට බරයිනේ ඒ කියන්නේ එකම තැනට අර්ධ දෙකක් අදාළ වෙනවා. දැන් මෙතන ගන්නකො මම මේ රවුමක් කැඳ ස්ථානයේට උතුරු අර්ධයත් අදාළ වෙනවා. අනිත් අර්ධය මොකක්ද අදාළ වෙන්නේ? මම මේ x අකුරක් දාන්නේ මේ මෙතන අර්ධ දෙකක් තියෙනවා. මොකක්ද ඒ අර්ධ දෙක? එකක් තමයි උතුරු අර්ධය අනික තමයි ආන්න. ඒ දෙකම නිවැරදි. ඔව්. සර් මෙතන සර් වයම කාර්තුවෙන් මොහොතේ වැටේ කියලා කියනවා. ආ වයම කොයි එකද උඩේකටද? ඔව් සර් උඩේකට. ආ ඒත් හරි. වයඹ කාර්තේ ඒකට හරි. වයඹ කාර්තේ කෝ ඒකට තරක් දන්න ඒකත් හරි. ඒකත් නෙරි. හරි. ඇයිද වයඹ කාර්තුවෙන් වැටෙන්නේ පැහැදිලිද? මේකත් හරි. අරවත් හරි. ඒ වයඹ කාර්තුව වෙන සමාන පොඩ්ඩක් ඊට වඩා ගොඩක් නෙවැරදි වෙන්නත් පුළුවන් වයඹ කාර්තුව. අර එකෙන් දැක්කනේ අපිට මේකේදී විවිධ අදහස් එනවා. හරි. ඒක නිවැරදි අදහස ගලප ගන්න ඕනේ. දැන් මේ අතුගංගා ටිකක් තියෙනවනේ පුතේ. මම මේක මේ ටික මකනවා. දැන් මේවට එකතු වෙන අතුගංගා තියෙනවනේ. ඒ වෙච්චරම ව්‍යාප්තියක් ඕනේ. හැබැයි සමහර අතුගංගාවක් ඕන අපිට. දැන් මෙන්න මේ අතුගංගාව පැහැදිලිවම ඇවිල්ලා වැටෙනවා පේනවා මේ. අනිත් ඒවා නම් එහෙම හොයාගන්න බෑ නිකන් වක්‍රාකාරයි හැඩතලයක් නැහැ. ඕනනම් මෙන්න මෙතනත් තව ප්‍රධාන අතුගංගාවක් තියෙනවනේ. මෙන්න මේ අතුගංගා දෙක සම්බන්ධව අපිට ඕනනම් පොඩ්ඩක් ලියන්න පුළුවන්. මම මෙන්න මේ අතුගංගා ගන්නකො මේ A කියලා දාන්න. ඕනනම් මේ අතුගංගාව අපිට ගංගා හා සම්බන්ධ වීම පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් කෙනෙකුට. කොහොමද ගන්න පුළුවන්? වයම කාර්තේ උතුරු මායිම හරහා දැන් මේ ගඟ අනිවාර්යෙන් මේ අතුගංගාව මේ පැත්තට දෙන්නේ. එතකොට මේ ගඟ අතුගංගාව කොහෙන් දෙන්නේ? උතුරු මායිමේ. උතුරු මායිමේ මායිමේ හරිම තැනක් ගන්න උතුරු මායිමේ මධ්‍යයට ආසන්නේ මධ්‍යයට ආසන්නෙන් ගලාගෙන එන දකුණු දිශාවට ගලාගෙන අතුගංගාවක් මොයකට ආසන්නේදී මොකක් එක්ක දෙකද වෙන්නේ? ප්‍රධාන ගංගාව හා එකතු වෙයි. නැත්තම් උතුරු මායිම ආසන්නයෙන් පැමිණෙන අතු ගංගාව දකුණු දෙසට ගලා ගොස් ප්‍රධාන ගංගාව හා එකතු වෙයි. මෙයාටත් එහෙම අපිට ඕනනම් දෙන්න පුළුවන්. සර් ඒකට සිටීමේ මධ්‍ය ලක්ෂයේ එක් මේ ගංගාවට එකතු වෙයි කියලා කියන්නේ මධ්‍ය ප්‍රදේශ ලක්ෂය කියන එක හැම වෙලාවෙම ගන්න එපා. මධ්‍ය ප්‍රදේශයේදී අර ලක්ෂය කියලා මම අර බොලින් හඳුනා ගන්න ඕගලන්ට කිව්වේ මධ්‍ය ප්‍රදේශයේදී එකතු වෙයිකවත් හරි. හරි ඒක හරි. දැන් මේ 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 අනිත් අතු ගංගාවට තේම එකක් කියන්න බලන්න. මම මේ 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 B කියන අතු ගංගාවට. සර් මේ මෙතන සර මුල් එකේ සර මෙතන නිරිත පැත්ත නෙමෙයි තින්නේ ඒ අතු ගංගාව පළවෙනි එක. මම කළු පාටින් ඇදලා තියෙන දෙක මම ගත්තේ. ඔව් සර් ඒක. මේ මේ තව එකක් එනවා මේකද නෑ සර් අර උඩ ඒ කියන තියෙන එක ඒක තමයි නිරත සම්බන්ධ නෑ ඒක නිරත මේ පැත්තනේ අනේ සර් ගිනිගොන මෑනේ දැක් නෑ ගිනිගොනක් සම්බන්ධ නැහැ ගිනිගොන මේ පැත්තනේ නැත්තම් මේ තවත් සරලව කියන්න පුළුවන් උතුරු අර්ධය ඔස්සේ ගලාගෙන එන උතුරු අර්ධය ඔස්සේ ගලාගෙන අතු ගංගාව ප්‍රධාන ගංගාව ආගෙද ඒකවත් හරි. එහෙමත් හරි. එහෙම උතුරු අර්ධය ඔස්සේ ගලාගෙන අතු ගංගාව ප්‍රධාන ගංගාව හා සම්බන්ධයි. උතුරු අර්ධයේදීම ප්‍රධාන ගංගාව හා සම්බන්ධයි. ඒත් හරි. හරි. විවිධ ක්‍රමවලට කියන්න පුළුවන්. ඊට පස්සේ මේ මේ B කියන අතු ගංගාව මේ මේ ගංගා අතු ගංගාව මෙතන ඉන්න ඇතුළේ ඉන්න. එතකොට අපිට ගන්න පුළුවන් මොකද ස්ථානේ? නැගිනීර ඩී අපුර ගාව ඉන්න ඇතුළට එන්නේ ඈ? නැගිනීර මායිමෙන්. ආ නැගිනීර මායිමෙන් ඇතුළේන තවත් අතු ගංගාවක් මොන කාර්තුවේදීද? ඊසාන දිග කාර්තුවේදී. කාර්තික කාර්තුවේදී ප්‍රධාන ගංගාව හා සම්බන්ධයි. ඔව්. නැත්තම් මෙහෙම සරලව කියන්න පුළුවන් ඊසාන දිග කාර්තුවේදී තවත් අතු ගංගාවක් ප්‍රධාන ගංගාව හා සම්බන්ධයි. ඒ කියන්නේ නැගිනීර මායිම නොකිව්වක් කමක් නැහැ. හරි අන්නේ විවිධාකාර පැතිලින් අපිට ගැලපෙනව ගන්න ඈ ආසන්නව ගැලපෙනව ගන්න රයිට්
හරි දැන් ඔයාලට පැහැදිලි වෙයි ගොඩක් දේ. ඔයාලා ඔලියක් දිච්චර ගැටලුවක් නෙමෙයි මේ. දිශාවන් ලොකුවට ගල්ප ගන්න උත්සාහ කරන්න එපා. අපිට මෙතන වැදගත් වෙන්නේ දිශාවන් දල වශයෙන් ඕනේ. අපේ විස්තරයයි ඕන. දැන් මේ ප්‍රදේශයේ ජල වාහනය සම්බන්ධව ඇහුවොත් කළු ගඟ ගැන ලියන්න ඕනේ, අතු ගංගා ගැන ලියන්න ඕනේ, මොයේකට ගැන ලියන්න ඕනේ. එච්චරයි. දැන් මේකේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ ප්‍රදේශයේ සිතියංගත ප්‍රදේශයේ ජල වාහනය ගැන උත්තරයක් කියන්නේ පිළිතුරක් ලියන්න කියලා ඇහුවොත් එහෙම ඔය අතු ගංගා ටික සම්බන්ධව තමයි. හැබැයි ඒකට අපි පාරවල් ගැන ලියන්නේ නැහැ. ඒකයි තියෙන පහසුව. අපෙන් අහන්නේ එක දෙයක් නැත්තම් දෙකක්. දැන් මේ ප්‍රදේශයේ මාර්ග සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවා කියලා හිතන්නකෝ. මේ ප්‍රදේශයේ ප්‍රධානම මාර්ගය මොකක්ද? මේ ප්‍රදේශයේ ප්‍රධානම දෙයක් තියෙනවා. මේ ප්‍රදේශයේ දැන් මම මෙහෙම අහනවා. මේ සිතියම්ගත ප්‍රදේශයේ මාර්ග තරම් නැති සිතියමක්ද, මාර්ග වලින් සමන්විත සිතියමක්ද? මාර්ග සමන්විතයි. අපි එහෙම කියන්නේ කොහොමද? සමන්විතයි තමයි. අපි එහෙම කියන්නේ කොහොමද? සිතියම් ප්‍රදේශයේ පුරා මාර්ග දක්වන්න. අන්න හරි. ඒ ශ්‍රේණියේ මාර්ග තියෙනවා. A2 තියෙනවා. B කීයද? B තියෙන්නේ B224 නේ. B190. ඔව් 190 ගොඩින් තියෙනවා. B224 B8 ඔව් ගොඩක් B පාරවල් තියෙනවා. ඊට අමතරව තවත් පාරක් තියෙනවා. මොකක්ද? A ශ්‍රේණියේ පාරවල් B ශ්‍රේණියේ පාරවල් ගොඩක් තියෙනවා. ඊට අමතරව දුම්රිය මාර්ගයක් තියෙනවා. හරි. ඔය පාරවල් හැම එකක් ගැනම ලිය. හැබැයි ඔය ප්‍රධාන පාරවල් ටික ව්‍යාප්තලා තියෙන ආකාරය ලියන්න. මට කියන්න බලන්න A2 ප්‍රධාන මාර්ගය. අපි අර පොඩ්ඩක් බලමු. අර ඔයගලට මම කිව්වේ මේ කිලෝමීටර් කණු කතන්දරයක්. දැන් ඔයාලට පේනවා මෙතන 38. මේ 37. මෙතන තියෙනවා 38. මෙතන තියෙනවා 39. එතකොට මේ පාර කොයි පැත්තටද යන්නේ? උතුරේ සිට දකුණට. අන්න හරි. අනිත් හැම පාරක් මෙහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට උත්තරය කීපයක් මම දෙන්නම්. එතකොට ලියනකොට ඔයාලට පැහැදිලි වෙයි. එතන මුලින්ම ලියන්න ඕනේ මේ ප්‍රදේශයේ පාරවල් සම්බන්ධව ඇහුවොත් මේ A ශ්‍රේණියේ පාර සම්බන්ධ. ඒ කියන්නේ ප්‍රධානම පාර B පාරත් වතු පාටට තිබුණාට ඊටත් වඩා ප්‍රධානක තමයි A ශ්‍රේණියේ පාර. මේ තියෙන්නේ මේ අපේ ප්‍රධාන මේ පාර තියෙන්නේ මේ මුහුදුබඩ මාර්ගය. අපි කියන්නේ මේ මාතර පැත්තට යන ප්‍රධාන මාර්ගය මේ කළුතර නගරය හරහා මේ තියෙන්නේ. හරි. අපි ගාලු පාර කියන්නේ ඒක තියෙන්නේ. එතකොට අපි මේ පාර සම්බන්ධව කියනවා නම් A ශ්‍රේණියේ පාර සම්බන්ධව කොහොමද අපිට කියන්න පුළුවන්? දැන් දන්නවනේ උත්තරෙන් තමයි එන්නේ. කොහොමද අපි ඒක ගලපන්නේ? එතෙන්දි කරුණු ගොඩක් එකතු වෙනවා මම ඒ ටික කියන්න. දැන් මෙහෙමනේ ඇතුල් වෙන්නේ මෙන්න මෙතනින් ප්‍රදේශයට ඇතුල් වෙන්නේ මේ තියෙන්නේ. මෙන්න මෙහෙම ඇතුල් වෙන්නේ. මෙතනින් පිට වෙනවා මේ. කොහොමද අපි මේ ඇතුළු වීම හා පිටවීම කියන්නේ? වයඹ. ඔව් වයඹ කියලා ගන්නත් පුළුවන්. උතුරුමායිමේ සිතියම්ගත ප්‍රදේශයට ඇතුළු. ඔව් උතුරුමායිමේ සිතියම්ගත ප්‍රදේශයට ඇතුළු වන A2. A2 කියලා ලියන්න ඕනේ. A2 කියන්නේ පැහැදිලිව තියෙනවා. A2 ප්‍රධාන මාර්ගය කොයි පැත්තටද යන්නේ? උතුරේ සිට දකුණු දිශාවට. ඔව් මේක අර දැන් ඔන්න පොඩි බරක් තියෙනවා. කොයි පැත්තටද? මේ පැත්තට පොඩි බරක් තියෙනවා. මේ පොඩි ඇලයක් තියෙනවා. ඒක ලිව්වත් හරි දකුණු පැත්ත කියලා ලිව්වත් වැරද්දක් නැහැ. මොකක්ද ඒ ටිකක් බර පැත්ත? නෑ. මේ දිශාව මම ඊතලා දින්නේ දැන් මේ. ගිනිකොන දිශට. ගිනිකොන දිශට කියන එක අදාළත් එක්ක තියෙන එකක් වැරද්දක් නැහැ. දකුණු කිව්වත් වැරද්දක් නැහැ. ඒකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. සිතියංගත ප්‍රදේශයේ උතුරු මායිමේ ඇතුළු වෙන A2 ප්‍රධාන මාර්ගය දකුණු දිශානතියක් දකුණු දිශට ගමන් කර දකුණු මායිමේ නැත්තම් මේ කාර්තුව මොකද්ද? ගිනිකොන කාර්තුවෙන් ප්‍රදේශයෙන් පිටවේ. මෙම මාර්ගය හදලා තියෙන්නේ මොකට යාබදවද? මොකට සමාන්තරව? ඇයි මේ පාර මෙහෙම වෙරළ අයිනින්ම හදලා තියෙන්නේ? මුහුද බල බලා යන්නද? මුහුදුබඩ දුම්රිය මාර්ගය හරි. නමුත් මේ දුම්රිය මාර්ගයයි මේ පාරයි දෙකම මේ වෙරළ අයිනින් හදලා තියෙන්නේ ඇයි? අන්න එතන හරි වැදගත් දෙයක් තියෙන එක දැනගන්න. රට අභ්‍යන්තරයට වඩා දැන් ඈ
කළුතර නගරය එකක් නෙමෙයි වෙනිතලා ප්‍රදේශය අනික තාපද මුහුදුබඩ අනිවාර්යයෙන්ම ප්‍රධානම කාරණා තමයි මේ ප්‍රදේශයේ තැතුණින් ඇතුළට වෙන්න ඔය කියන තැනිතලාවම නැහැ පොඩ්ඩක් වෙනස් දැන් හයිවේ එක හැදුවේ එකනේ පස්සේ හයිවේ එක පස්සේ හැදුවේ දැන් ඔය ඕකට විකල්පනේ හයිවේ එක දැන් ඔය පාර හැදලා ගොඩක් කල් ඔක බ්‍රිතාන්‍ය සමයේ පාරක් ඊටත් පෙර පාරක් ඒ දවසල තාක්ෂණයක් නැහැ එකම දේ තමයි තැනිතලාවෙන් පාර හැදුවේ හොඳම තැනිතලාව තමයි ගාල් ඒ කියන්නේ මුහුදුබඩ පැත්තෙන් යන්න තියෙන වෙරළබඩ තැන් හරි දැන් ඔය ගාල්ලට යන පැය 4ක් විතර අනේ කියන්නේ හයිවේ එකේ විනාඩි 45න් යන්නේ හරි හයිවේ එක හැදුවා පොලව කපලා කඳු කපලා කෙලින් හැදුවා දැන් මෙතන මේ පාර හදලා තියෙන්නේ ඉස්සර පාරම තමයි මේ අලුත් ඇඩියා කරලා තියෙන්නේ මේ වෙරළබඩ තැන් ඔස්සේ වෙරළබඩ තැන් කියන්නේ ඔන්න ඔය කලාප හරි මුහුදට සමාන්තරව හදලා තියෙන්නේ ඒ කියන්නේ මුහුදට සමාන්තරව අපි දන්නවනේ ගිහිලා තියෙනවා මේ මුහුදට සමාන්තරව තැනිතලාවක් තියෙන්නේ මේ ප්‍රධාන පාර හද මේක නැත්තම් මෙහෙන් හදන්න තිබ්බනේ මෙහෙන් හදන්න තිබ්බනේ ඔහෙන් එන්න තිබ්බනේ එහෙන් එන්නේ නැතුව එන්නේ තැනිතලාව ඔස්සේ තමයි හදලා තියෙන්නේ තවත් ඉතින් ආර්ථික සාධක හිම තියෙනවා මේ වරායල් සම්බන්ධ ඒවත් තියෙනවා නැත්ද නෑ ප්‍රධානම කාරණා තමයි වෙරළබඩ තැන් අපි ඒතර කොහොමද ඒක ගලපන්නේ මෙන්න මෙහෙමයි සිතියංගත ප්‍රදේශයේ උතුරු මායිමෙන් ප්‍රදේශයට ඇතුළු වන ඒ ශ්‍රේණියේ ඒ දෙක ප්‍රධාන මාර්ගය දකුණු දිශානතියක් සහිතව නැත්නම් ගිනිකොන දිශානතියක් සහිතව ව්‍යාප්ත වී දකුණු මායිමේ නැත්නම් ගිනිකොන කාර්තුව දකුණු මායිමේ ගිනිකොන කාර්තුවට වන්නට නැත්නම් දකුණු මායිමේ මධ්‍ය ලක්ෂ්‍යයට මදක් නැගෙනහිරට වන්නට ප්‍රදේශයෙන් පිටවේ. මෙම මාර්ගය වෙරළබඩ තැන් ඔස්සේ වංගු සහිතවද ඍජුවද හදලා තියෙන්නේ. ඍජුව. අන්න හරි. වෙරළබඩ තැන් ඔස්සේ ඍජුව නැත වංගු රහිතව වංගු නොමැතිව නොමැතිව කියන්නත් බෑ ඍජුව ඉදිකොට තිබි. හරි. නැත වෙරළබඩ තැන් ඔස්සේ ඉදිකොට තිබි. එම මාර්ගය කළුතර නගරය ප්‍රධාන නගරයක් වන කළුතර නගරය හරහාද දිවි. හරි. ආයි කියන්නම්ම සිත්‍යංගත ප්‍රදේශයේ උතුරු මායිමේ නැත්තම් අපිට ගන්න පුළුවන් මෙන්න මෙතනත් ගන්න පුළුවන් මෙහෙමත් ගන්න පුළුවන්. මෙතන උතුරු මායිමේ මැද ලක්ෂ්‍යනේ. මෙතන උතුරු මායිමේ මැද ලක්ෂ්‍යය. සිතියංගත්ත ප්‍රදේශයේ උතුරු මායිමේ මැද ලක්ෂ්‍යයට මදක් කොයි පැත්තට වෙන්නද? මේ පැත්ත මොකද්ද? පායම. මේ පැත්ත. බටහිර. ආන්න සිතියංගත්ත ප්‍රදේශයේ නැත සිතියංගත්ත ප්‍රදේශයේ උතුරු මායිමේ මැද ලක්ෂ්‍යනේ මැද්දට වන්නට මදක් මැද ලක්ෂ්‍යයට වන්නට මදක් කොයි පැත්තට වන්නද? බටහිරට වන්නට ප්‍රදේශයට ඇතුළු වන ඒ දෙක ප්‍රධාන මාර්ගය ගිනිකොන දිශානතියක් සහිතව ව්‍යාප්ත වී සිතියංගත ප්‍රදේශයේ දකුණු මායිමට මදක් නැගෙනහිරට වන්නට ප්‍රදේශයෙන් පිටවි. මෙම මාර්ගයේ ඉදිකොට ඇත්තේ ප්‍රදේශයේ වෙරළබඩ තැන්න ඔස්සේ. එසේ ඉදි කිරීමට ප්‍රධාන හේතු වී ඇත්තේ වෙරළබඩ තැන්න බොහෝ දුරට තැනිතලා භූෂමතාවයක් ඉසිලීම. ඔන්නෝම් පොඩි ගැළපිල්ලක් හදාගන්න පොඩි ස්කිල් එකක් හදාගන්න තියෙනවා මේ පාඩම. එක පාඩට පළවෙනි අභ්‍යාසයේම හදන්න බෑ. හරි ලොකු දෙයක් නෙමෙයි ඒක හතරක් පහක් ලියනකොට මෙහෙමමයි කියලා ආකෘතියක් දෙන්න බෑ හතරක් පහක් ලියනකොට ඔය වැඩේ සිත්තියම මාරු වුණාට අපිට ලියන්න පුළුවන් හරි හරි අපි මේ විවේකයක් අරගෙන ඇවිල්ලා ඒ තුන ටික සාකච්ඡා කරලා අපි දීලා තිනේ ඔයගලන්ට සිත්තියමක් මේ රත්පුර සිත්තියමක් ඒකත් පොඩ්ඩක් කතා කරමු ඊට පස්සේ මම ඔයගලන්ට පොඩි ප්‍රශ්න ටිකක් දෙනවා ඒක ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනේ අනිත් දවස ලොකු ප්‍රශ්න ටිකක් නෙමෙයි විවරණ ප්‍රශ්න ටිකක් දෙනවා දෙකක් තුනක් කොහොමද ලියන්නේ කියලා ඒක ටිකක් ලියන ටිකෙන් ටික වර්ධනය කරගමු හරි අපි 9:15 වෙද්දී නැවතත් හම්බුමු ලොග් අවුට් වෙලා යන්න එපා සමහර අය යනවා මේ මොකක්ද නැහැ හේතුව ඕගොල්ලන්ටමයි පාඩු වෙන්නේ කියොත් මොකද මේ සාකච්ඡා කරන දේවල් හරි වැදගත් හැම දෙයක්ම අපි ලියන්නේ නැහෙනි හැම දෙයක්ම ලියන්නේ මේ සාකච්ඡාවක් ඕගොල්ලෝ අපි අතර යනකොට මේ දේවල් ධාරණය වෙනවා මේ මතකයේ ගොඩාක් වැදගත් වෙනවා උසස් පෙළදී මොකද විෂයන් 10ක් 15ක් මතක තියාගන්න නැහෙනි එකේ තියෙනවා ඉතින් ගොඩක් සන්දර්භයක් එතකොට මේ කතා කරන දේවල් දැන් අපි අද පාව මේ කතා කරන්නේ අපි මේ දවස්වල ගුරුවරු උගන්වපු කාරණා තාමත් ඔළුවේ තියෙනවා මේ හැම දෙයක්ම ලියලා නැහැ හරි අපි තේරුම් ගත්ත දේවල් අවබෝධ කරගත්ත දේවල් මැකෙන්නේ හරි right එහෙනම් අපි 9:15 වෙද්දී නැවතත් හම්බෙමු ියුට් එකත් එක්ක දීලා තියෙන සිතියම තමයි මේ තියෙන්නේ රත්නපුරයේ සිතියම ඒක පොඩි සිතියමක් ඔයගොල්ලෝ ගාව ඇත්තේ දැන්ට දල වශයෙන් බලා ගන්න දැන් මේ වගේ සිතියමක් තමයි අපිට දෙන්නේ ඔය සිතියමට අමතරව ඔය ටියුට් එකේ තියෙනවා
සිතියම විවරණය කරන ආකාරය. හරි. දැන් මෙන්න මෙතන තියෙනවා සිතියමක් දෙආකාරයකින් විවරණය කළ හැකි කියලා. හරි. එතන තියෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. සිතියමක් සමස්තයක් ලෙසගෙන විවරණය කිරීම. ඒ කියන්නේ භූෂමතාවය, ජලවාහනීය, වෘක්ෂලතා, වෙල් ලක්ෂණ. ඔගොල්ලගේ විභාගෙදි මේ ඔක්කොම එකට අහන්නේ නැහැ. වෙන්කල් අහන්නේ ගොඩක් වෙලාවට. ඒකට පහසුයි. දැන් අපි පොදුවේ කතා කළාට විභාගෙදි වෙන්කල් අහන්නේ. ඊට පස්සේ සිතියම උසානුව කලාපවලට බෙදා විවරණය කිරීම. මේක ටිකක් සංකීර්ණයි මේක මේ ක්‍රමවේද සංකීර්ණයි කියන්නේ තරම සංකීර්ණ නැහැ. නමුත් අපි සමස්තයක් ලෙසගෙන විවරණය කිරීම තමයි කරන්නේ. සිතියම සමස්තයක් ලෙසගෙන විවරණය කිරීම තමයි ගොඩක් වෙලාවට පහසුයි. හරි සමස්තයක් ලෙස සිතියම ගත්තහම සිතියම සමස්තයක් කියන්නේ සම්පූර්ණ සිතියම. සිතියමක තියෙනවා භෞතික ලක්ෂණ. භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ. භෞතික ලක්ෂණ කියන්නේ ස්වාභාවික දේවල්, සංස්කෘතික ලක්ෂණ කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු දේවල්. ඔය දෙකේ තියෙන සිතියම. එතකොට අපෙන් අහන්නේ ගොඩක් වෙලාවට භෞතික ලක්ෂණ විවරණයේදී ස්වාභාවික දේවල් විවරණයේදී මෙන්න මේ ප්‍රශ්න ටික තමයි අහන්නේ. එකක් තමයි සිතියමේ භූවිෂමතාවය පිළිබඳව අහන. ඊට පස්සේ ජලවහනය පිළිබඳව අහන. වෙරළ ලක්ෂණ පිළිබඳව අහන. වෙරළ ලක්ෂණ තියෙනවා නම් විතරක් දැන් රට ඇතුළේ සිතියමක් දුන්නොත් වෙරළ ලක්ෂණ දාලා වෙන්නේ නැහැනේ. ඊට පස්සේ ස්වාභාවික වෘක්ෂලතා. මෙන්න මේවා පදනම් කරගෙන තමයි ප්‍රශ්න අහන්නේ. හරි මේවා පද ප්‍රශ්න අපි ඉදිරියේදී බලමු කොහොමද කියලා. හරි මේවා පදනම් කරගෙන තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට භූෂමතාවයේ පදනම් කරගෙන ජලවහනය පිළිබඳව අහනවා. ඊට පස්සේ ස්වාභාවික වෘක්ෂලතා අහනවා. මේවා සම්බන්ධ කරගෙන මානව කටයුතු වන මාර්ග සම්බන්ධව අහනවා. හරිද? මම සරල ප්‍රශ්නයක් කියන්නම්කෝ මෙතනදී ඔයාලට. ප්‍රදේශයේ භූෂමතාවය හා මාර්ග රටාව. හැබැයි ඕනම ප්‍රශ්නයකට අනිවාර්යෙන් මොකද්ද අපිට වැදගත් වෙන්නේ? දැන් මාර්ග රටාව විස්තර කරන්න පුළුවන්ද භූෂමතාවය ගැන විස්තර නොකර? නැත්තම් භූෂමතාවයෙන් තොරව පුළුවන්ද? බැ. ජලවාහනය පුළුවන්ද? බැ. මාර්ග රටාව වෙන්න පුළුවන්, ස්වාභාවික වෘක්ෂලතා වෙන්න පුළුවන්. ඊට පස්සේ ජනාවාස වෙන්න පුළුවන්, කෘෂිකාර්මික භූමි පරිභෝගය, කෘෂිකාර්මික වර්ග වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් විස්තර කිරීම සඳහා අනිවාර්යෙන් අපි හඳුනා ගන්න ඕනේ සිතියේ මේ මොන විෂමතාවයද? භූෂමතාවය. භූෂමතාවයේ මත පදනම් වෙලා තමයි අනිකුත් ඕනම විස්තරයක් කරන්න. මොකද ඒකට හේතුව ඕනෑම ප්‍රදේශයක අපි ඇත්ත ලෝකෙ ගත්තාම ඕනෑම ප්‍රදේශයක මාර්ග හදලා තියෙන්නේ කෘෂිකාර්මික කටයුතු කරන්නේ ජලවාහනය තියෙන්නේ ඊට පස්සේ වාරි මාර්ගකම තියෙන්නේ ඕනම දෙයක් නිර්මාණය කරලා තියෙන්නේ සහ නිර්මාණය වෙලා තියෙන්නේ භූෂමතාවයට අනුව. ඒ නිසා අපි මේ ප්‍රදේශයේ භූෂමතාවය හඳුනා ගන්න ඕනේ. අර ඒ නිසානේ මම අර වෙරළපඩ සිතියමක වෙරළ කියන්නේ තියම් කිසි භූෂමතාවයක් නෙවෙයි. වෙරළ කියන්නේ තියම් කිසි ලක්ෂණයක්. ඒ වෙරළ ප්‍රදේශය අපි අයින් කළාට පස්සේ ඒක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි අර ප්‍රදේශය සම්බන්ධව ගොඩබිම සම්බන්ධව විස්තරය කරන්නේ. හැබැයි අපේ සිතියමේ ගොඩක් වෙලාවට අපිට වෙරළපඩ සිතියමක් හම්බෙනවා අඩුයි. රට අභ්‍යන්තරයේ සිතියමක් නම් වෙරළ අදාළ වෙන්නෙම නැහැනේ. එතකොට අපි මේ සමස්ත ප්‍රදේශය හඳුනාගෙන භූෂමතාවය හඳුනාගෙන ඒ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර ලියන්න. අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර ලියන්න. මම පොඩි සරල දෙයක් ඔයගලන්ට දැන් වටහා ගන්න පුළුවන්. දැන් මොකද මේක මේ සාමාන්‍ය පන්තික වගේ ළඟට ඇවිල්ලා මේ කාරණාව පැහැදිලි කරන්න අපහසුයි. මම මෙන්න මේ සිතියමෙන් අහපු ප්‍රශ්නයක් ඔයගලන්ට කියන්නම්. ඒක 2016 මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ඔයාලට මේ සිතියම මම ටිකක් ලොක් කරලා පෙන්නන්න. දැන් මේ සිතියමේ මෙන්න මේ කොටස ප්‍රශ්නේ හැබැයි ඒක කොටු කරලා තිබුණේ නැහැ. මෙන්න මෙහෙමයි ඇහුවේ. සිතියංගත ප්‍රදේශයේ නිර්ිත කාර්තුවට වන්නට මානව ජනාවාස අඩුවීමට බලපෑ සාධක නැත්නම් මානව ජනාවාස අඩුවීමට හේතු ලියන්න නැත්නම් හේතු පරීක්ෂා කරන්න විස්තර කරන්න කියලා කෙටියෙන් තමයි දුන්නේ. නමුත් එතකොට මේක හඳුනා ගන්න ඕනේ සිතියංගත ප්‍රදේශයේ නිර්ිත කාර්තුව කියන්නේ මෙන්න මේ කොටස තමයි නිර්ිත කාර්තුව කියලා කියන්නේ. දැන් බැලු බැලමට මානව ජනාවාස අඩුයිද වැඩිද සාපේක්ෂ නිර්ිත කාර්තුව මෙන්න මේ ටික. ඔන්න වගේ ප්‍රදේශයක් වැඩි ලොකු නැහැ.
උන්වගේ ප්‍රදේශයක්. මානව ජනාවාස අඩුවීමට බලපෑ සාධක තමයි එන්නේ. නැහ ප්‍රශ්නේ මෙහෙමයි එවෙත් විරුද්ධ දිග කාර්තුවට වන්නදී කඳුකර භූෂ්මතාවය ආශ්‍රිතව කියලා හෙව්වේ මානව ජනාවාස අඩු වෙන්න හේතුව. දැන් මොකද්ද ප්‍රශ්නේ තුළම අහලා තිනවා මානව ජනාවාස අඩු වෙන්න හේතුව? ආ තමයි අහලා තියෙන්නේ. මොකද්ද ප්‍රධානම හේතුව? ඔව් පිටු ගානක උත්තරයක් එන්නේ නැහැ, සරල උත්තරයක් එන්නේ. ඔව් ප්‍රධානම කාරණාව තමයි මෙන්න මේ ප්‍රදේශයට වෙන්න බලන්න. මෙන්න මේ ප්‍රදේශයට වෙන්න උස්බිම් බහුලයි. මෙන්න මේ ප්‍රදේශයේ උස්බිම් බහුලයි, කඳුකර බිම් බහුලයි. සාමාන්‍යයෙන් අඩි 3000 මෙතන බලන්න මුලින්ම සමෝච්චර ඒකාන්තරයේ අඩිද මීටරද තියෙන්නේ කියලා. අනිවාර්යයෙන් සිතියමේ මෙතන දෙනවා. හරි සමහර සිතියම්වල අඩි වලින් තියෙන්නේ. දැන් මෙතන අපිට පේනවා 3000. 3000ටත් වඩා වැඩි උස ප්‍රදේශ තියෙනවනේ. හරි මීටර් sorry අඩි 3000ටත් වඩා උස ප්‍රදේශ තියෙනවා. කඳුකර ප්‍රදේශය. ඒතකොට කඳුකර ප්‍රදේශයක් වුණාම මානව ජනාවාස අඩු වෙන්නේ ඇයි? කොහොම තිබුණොත්ද? මොකද්ද ඒ කඳුකර ප්‍රදේශයේ ස්වභාවය වෙන්න ඕනේ? දැන් අපිට බැලු බැලමට පේනවා මේ ප්‍රදේශය ගැන. දල බෑව්. තව? දල බෑවුම් සහිත බව. තව? සාමාන්‍ය වගේ දේවල්. දල බෑවුම් විතරද? මොහොර බෑවුම්, දල බෑවුම්. රළු බිම් සහිත වීම. රළු බිම් කියන්නේ මේ රැලි බිම් නෙමෙයි. රැලි බිම් කියන එකත් එක පටල ගන්න. රළු බිම් කියන්නේ ජීවත් වෙන්න අපහසු දල රළු බිම්. මොහොර බෑවුම්, දල බෑවුම් සහිත අඩි 3000ට වඩා උස ප්‍රදේශයක් වීම. හරි. වැඩිපුරම දක්නට ලැබෙන්නේ දල මේ ශීඝ්‍ර බෑවුම්. මෙන්න මේක තමයි මූලික වශයෙන්ම ජනාවාස අඩු වෙන්න හේතුව. ගිවල් හදන්න අමාරුයිනේ. ඊට අමතරව ඕක විතරද? දැන් මේ ප්‍රදේශයේ බැලුවාම ජනාවාස අඩු වෙන්න හේතුලා තියෙන කඳුකර භූෂ්මතාවය විතරම. මේ විභාග ප්‍රශ්නයක් අපි කතා කරන්නේ. තා මොනවද හේතු කියන්න බලන්න. ලඳු කැලෑ සහ අනික මොකද්ද? මේ හරිය ලඳු කැලෑ තියෙනවා, මේ හරිය තියෙන මොකද්ද? ඈ? ලඳු කැලෑ සහ මොනවද? මගුරුබිම් නෙමෙයි. ලඳු කැලෑ සහ එක ළඟව තියෙන දෙක මොකද්ද? වනාන්තර. ලඳු කැලෑ සහ වනාන්තර බිම්. මේ කඳු බිම් වල ලඳු කැලෑ සහ වනාන්තර තියෙනවා. එතකොට මෙයා පෞද්ගලික බිම්ද රජයේ බිම්ද? රජයේ බිම්. එතකොට මෙයා ලිපෙහෙලි කරලා ගෙවල් හදන්න පුළුවන්ද? බෑ. මෙයා වනාන්තර බිම්, ලඳු කැලෑ සහිත බිම් මේ ලිපෙහෙලි කරලා ගෙවල් දොරවල් හදන්න බෑ. මේ කඳු කරවල කරනවා නැත්නම් වගා හරි කරනවනේ. හරි තැන් තැන් වල හේන් වගා ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ තියෙන හේන් වගා right. එතකොට දැන් කාරණා කීපයක් කතා කළා. එකක් තමයි රළු භූෂ්මතාවය, දල බෑවුම්, මොහොර බෑවුම් ඔන්න එක හේතුවක්. ඊට පස්සේ කඳුකර ප්‍රදේශවල, ඉහළ ප්‍රදේශවල, උන්නතාංශයේ වැඩි ප්‍රදේශවල ලඳු කැලෑ හා වනාන්තර ව්‍යාප්තව තිබීම සහ ඒවා විනාශ කිරීම නැත්නම් ඒවා ඒ ප්‍රදේශවල නිවාස ඉදි කිරීමට අපහසු විතර ඒක හදන්න බෑ නිවාස. තව මොනවද කාරණා? ස්වභාවික ආපදා. ඔව් ඒකත් හරි. ස්වාභාවික අපදා කියන්නේ මොකද්ද මෙතන වෙන්න පුළුවන්? නායම්. ආන්න හරි. දැන් මෙතන අපිට නායම් පේනවද? නායමක් අපිට මෙතන පේනවද? නම් පේන්නේ නැහැ. නමුත් අපිට ඒක උපකල්පනය කරන්න පුළුවන්. නාය ගියා කියලා කියන්න එපා. අර නාය ගොස් ඇති බවද අපිට දර්ශනීය වේ කියලා එහෙම ලියන්නේ නැහැ. නායන්න පුළුවන් ස්වාභාවික අපදා වශයෙන් කඳුකර බිම් තියෙන්නේ වර්ෂාපතනයත් එක්ක ජල වහනයත් එක්ක නායන්න පුළුවන්. වෙරි ගුඩ්. හැබැයි අපි සමහර කාරණාවස් ඉස්සරහට යන්න එපා, කල්පනාකාරී වෙන්න ඕනේ. තව මොනවද? පොදු සේවා පහසුකම්. හරි, ඒ කියන්නේ මොකද්ද පොදු සේවා පහසුකම්? මාර්ග අඩුකම්. අන්න හරි, වෙරි ගුඩ්. ඒක උගලන්ට තේරුණා නම්, අනිත් අයටත් තේරුණා නම් බොහොම හොඳයි. දැන් කඳුකර බිම් කියලා නැහැනේ, පාරවල් හදලා හොඳට දැන් මෙතන ඒ ශ්‍රේණියේ පාරක් ගිහිල්ලා මෙතන දීලා තියෙන දැන් නුවරළිය කියන්නේ කඳුකර ප්‍රදේශයක්නේ. නුවරළිය නගරේ කියන්නේ. හරි, ටවුන් එකේ ඒ කොටස් මිනිස්සු ඉන්නවනේ. එතකොට මේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග පහසුකම් නැද, මේ ආසන්න වෙන ප්‍රධාන මාර්ගයක් යන්නේ නැහැ. මේ පැත්තේ තියෙන්නේ ඒවා. නම් ප්‍රධාන මාර්ග පහසුකම් අප්‍රධාන ප්‍රධාන මාර්ග පහසුකම් නැහැ. මේ කඳුකර ප්‍රදේශය හරහා යන්නේ මේ ජීප්ටි කරත්ත පාරවල් ටිකක් සහ අඩි පාරවල් විතරයි. ප්‍රධාන මාර්ග නැහැ. ඒකම අර වචනයක් කිව්ව මොන සේවා පහසුකම්ද?
මොන සේවා පහසුකම්ද? පොදු සේවා. පොදු සේවා පහසුකම් දක්නට ලැබෙන්නේ නැහැ. මොනවද පොදු සේවා කියලා කියන්නේ? බැංකු රජයේ කාර්යාල රාජ්‍ය කාර්යාල වෙන්න පුළුවන්, තැපැල් කාර්යාල, පාසල, ඒ වගේ මේ රෝහල, ඒ වගේ පොදු සේවා පහසුකම් නැහැ. තිබ්බනම් මේ කඳුකර බිම්මුණා ජනවාස වෙන්න බැද්ද? මේ පාරවල් හදලා මේ නගර බිහි කළා නම් ජනවාස වෙන්න බැරිද? පුළුවන්. ඒව නැහැනේ. ඔන්න ඔය ටික තමයි දැන් විස්තරාත්මක ලියන්නේ. ඈ ඔක ගලගුණ ලියන්න දී අපි හදාගමු ඉස්සරහට. දැන් දැන් ඔය විභාග ප්‍රශ්නයක්. දැන් ඔයගොල්ලෝ තමයි උත්තර දුන්නේ, මම නෙමෙයි. හරි, පැහැදිලිද අපි උත්තර ලියන ආකාරය? ඊට පස්සේ අහුව මේ සිටියම මදාල කළා. මේ ප්‍රදේශයේ නැත්නම් මේ සිටියංගත ප්‍රදේශයේ මාර්ග රටාව පිළිබඳව විස්තරයක් ලියන්න කියලා. මාර්ග රටාව. එතන භූෂමතාවය කියන එක ප්‍රශ්නේ තිබුණේ නැහැ. මට මතක විදිහට තිබුණේ නැහැ. භූෂමතාවය කියන එක තිබුණේ නැහැ. මාර්ග රටාවන්ට මාර්ග ජාලය පිළිබඳව විස්තරයක් ලියන්න කියලා. හැබැයි ප්‍රශ්නේ භූෂමතාවය කියන එක තිබුණ නැති වුණාට අපිට අනිවාර්යෙන් භූෂමතාවය පාදක කරගන්න වෙනවද නැද්ද? වෙනවා සර්. වෙනවා. ඇයි? අනිවාර්යෙන් ඉපැයි භූෂමතාවයක් නැතුව ලියන්න බෑනේ. එහෙනම් අපි මේ ප්‍රදේශයේ මාර්ග ගැන ලියන්න ඉස්සෙල්ල එක පාටම පාරවල් අර එහෙමයි තියෙනවායි කියන්නේ ඉස්සෙල්ල අපි මේ ප්‍රදේශයේ පිළිබඳව මොකද්ද මූලික වශයෙන් කරන්න ඕනේ? භූෂමතාවය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න ඕනේ. අන්න ඒ ඔස්සේ තමයි අපි පාරවල් ව්‍යාප්තිය ලියන්නේ. හරි. දැන් මේ ප්‍රදේශයේ බැලු බැල්මට භූෂමතාවය ගැන මොකද්ද කියන්න පුළුවන්? කියන්න බලන්න. උස්බිම් බහුල ප්‍රදේශයක වශයෙන්. ඔව්. උස්බිම් කඳුකර බිම් බහුලව තැන් තැන්වල දක්නට ලැබෙනවා. දැන් අර මොන කාර්තුවේද වැඩිපුරම දක්න ලැබෙන්නේ? නීත දිග කාර්තුවට වන්නට උස්බිම් හා කඳුකර බිම් බහුලයි. උස්බිම් හා කඳුකර බිම් මේ තියෙන්නේ. උස්බිම් හා කඳුකර බිම් බහුලයි. ඊට අමතරව ප්‍රදේශයේ තනින් තන ව්‍යාප්තව මොනවද දක්න ලැබෙන්නේ? මේ මොනවද කියන්න බලන්න. දැන් මේ තනින් තන මොනවද දක්වලා ලැබෙන්නේ? ඒවත් මොනවද මේ? පුෂ්පින් කඳුකර බිම් තනින් තන දක්වලා ලැබෙන්නේ. ඒවා හැම එකක්ම අතන මෙතන තියෙනවා කියන්න ඕනේ නැහැ. තනින් තන පුෂ්පින් දක්වලා ලැබෙනවා. ඊට අමතරව මේ තනින් තන මෙන්න මේ වගේ ලක්ෂණ මොනවද මේ? ලොකු කඳුකර බිම් නෙමෙයි මේ තියෙන්නේ මොනවද ඒවා? මෙන්න මේ වගේ ලක්ෂණ ඈ? දෙකලා කඳු නෙමෙයි තනිතලා අතර කඳුත් සහ තනිතල අතරමැද ලක්ෂණය මොකද්ද? දැන් මේ වගේ ස්ථානවල මෙන්න මෙතන තියෙනවා මේ මද බෑ. නෑ, මද බෑ උන්නේ නෑ. ස්ථාන මේ ඉන්න අතගන්නවා. අර තනිතලාත් නෙමේ ලොකු කඳුත් නෙමේ තැන් තැන්වල කුඩා කුඩා කඳු ගැටකින් ලක්ෂණය. විශේෂකම් රැලිබිම කිව්වේ රැලිබිම. රැලිබිම් ලක්ෂණෙමේ රැලිබිම් දක්නට ලැබෙන. හරි, දැන් මම ඔය ටික ගලපලා කියන්නම්. දැන් සිටියංගත ප්‍රදේශයේ දැන් තනිතලාව තියෙන කොයි පැත්තද වැඩිපුරම තනිතලාවක් දක්නට ලැබෙන්නේ? මේක වැඩිපුරම තනිතලාව දක්නට ලැබෙන්නේ කොහෙද අපිට? නැගෙනහිර අර්ධ මෙන්න මේ පැත්තේ තමයි ටිකක් හරි තනිතලාව තියෙන මේ තියෙන තනිතලා බිම් දක්නට ලැබෙනවා ඉතින්. එතකොට ඔය ටික ඔක දැන් ලොකු කලබල වෙන්න දෙයක් නැහැ. සරල කාරණා මේ ටික ඔය දැක්කහම ඔය ටික ගලපලා ලියන්තිය. දැන් මෙන්න මෙහෙමයි සිටියංගත ප්‍රදේශයේ නිර්තදික කාර්තුවට වන්නට කඳුකර බිම් පුස් බිම් දල බිම් දක්නට ලැබේ. දල බෑම් සහිත බිම් දක්නට ලැබෙන අතර මීටර 3000ට වඩා උස් බිම්ද දක්නට ලැබේ. ඊට අමතරව සිටියංගත ප්‍රදේශයේ තනින්තර ව්‍යාප්තු කඳු ගැට මෙන්ම රැලි බිම් ලක්ෂණ දක්නට ලැබේ. සිටියංගත ප්‍රදේශයේ නැගෙනහිර අර්ධයට වන්නට මදක් දුරට තනිතලා බිම් දක්නට ලැබෙන අතර වෙනත් කඳුකර බිම් අතර තනිතලා බිම් දක්නට ලැබේ. ඔන්න ඔය භූෂමතාවය පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. ඔයිට වඩා ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ දැන් මාර්ග ගැන අහලා තියෙන දිගටම භූෂමතාවය ලියන්නේ නැහැ. දැන් මාර්ග ගැන අහුවාම අපි ලියන්න ඕනේද? හේන් තියෙනවා. වෙනත් භෝගය ඇවිලි. ප්‍රශ්නේ ඇහුවේ මාර්ග සම්බන්ධව. දැන් ළමයි ලියනවා ඔය ටිකත්. හරිද වැරදිද? වැරදි. වැඩක් නැහැ. වැරදි නැහැ, වැඩක් නැහැ. ලකුණු හම්බෙන්නෙත් නැහැ. එතකොට අපි ලියන්න පුළුවන් සමහර අවස්ථා තියෙනවා පොඩි පොඩි ගැලපුම් කරන්න වෙනවා. නමුත් මූලික වශයෙන් පාරවල් ඇහුවාම පාරවල් ගැන ලියන්න.
අර හැබැයි භූෂමතාවය පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. ඔය මම මුලින් කිව්වේ භූෂමතාවය පැහැදිලි කළ මාර්ගය ගැන ලියන්න කියලානේ. තවත් ක්‍රමයක් තියෙනවා මම ඉදිරියේදී කියලා දෙන්නම්. මාර්ග ගැන පැහැදිලි කරන ගමම භූෂමතාවයත් කලවමේ ලියන ක්‍රමයක් තියෙනවා. ඒක මුලින්ම කියන්නේ කිව්වොත් පැටලෙනවා. දැන් අපි මුලින්ම මේ ප්‍රදේශයේ භූෂමතාවයේ දල වශයෙන් ලිව්වා. හරි. ඒකකොට අර උතුරු වර්ධයේ දකුණු වර්ධයේ හැම වෙලාවෙම හැම දෙයක්ම දැන් මෙතන මේ කන්දක් තියෙනවා නෙමෙයි. එතන තියෙනවා මෙතන තියෙනවා. දැන් ලියන්න යන්න එපා උතුරු වර්ධයේ බටහිරට වන්නට කඳු ගැට යද්ද දකුණු වර්ධයේ මැද්දට එහෙම ඕනේ නැහැ. ප්‍රධාන වශයෙන් නිර්ත දිග පැත්තේ තියෙනවා කඳු කර භූෂමතාවයක්. ඊට අමතරව තැනින් තැන කඳු කර බිම් තියෙනවා සහ රැලි බිම් දක්කට ලැබි. ඊට අමතරව නැගෙනහිරට වන්නට ටිකක් අර්ධයට වන්නට තැන්තලා බිම් බහුලව දක්වලා ඔච්චරයි. ඔන්න ඔය කාරණා තමයි බොහොම සරලව අපි මේ කාරණාව තමයි ඔන්නෝක තමයි මූලික වශයෙන්ම කියන්නේ. ඊට පස්සේ මේ සිතියම් ගත ප්‍රදේශයේ පාරවල් වැඩිපුරම තියෙන්නේ කොයි පැත්තෙද? මාර්ග වැඩිපුරම දක්න ලැබෙන්නේ කොයි පැත්තෙද? නැගෙනහිර අර්ධයට වන්න ප්‍රධාන මාර්ග රසක් දක්න ප්‍රධාන මාර්ග දක්න ලැබෙන්නේ. හරි. දැන් ඔන්නෝයි ටික තමයි අපි දැන් එකපාරට මම උත්තරයක් කියන්න යන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා පොඩි උත්තර ටිකක් ලියලා ඉමු. ඕනනම් මම මේ ගලපලා උත්තරයක් ඔයගලන්ට කියන්න ඕගොල්ලෝ මේ සිතියම දිහා බලාගෙන ඉන්න. හරි. දැන් මෙන්න මෙහෙමයි මේ ප්‍රදේශයේ මාර්ග ගැන අහුවොත් මෙන්න මෙහෙමයි අපි ලියන්නේ. මේක තවත් විවිධාකාරයෙන් ලියන්න පුළුවන්. මම දල වශයෙන් කියන්නම් පොඩ්ඩක් ලියන්න අවශ්‍ය නැහැ. දැන් ප්‍රශ්නේ වෙන්නේ සිතියම්ගත ප්‍රදේශයේ මාර්ග පිළිබඳ විස්තරයක්. නැත්නම් විවරණයක්, පැහැදිලි කිරීමක්, කෙටි පැහැදිලි කිරීමක් වෙන්නත් පුළුවන්. කොහොම අහුවත් අපි මෙහෙම ලියන්න ඕනේ. සපයාදී ඇති 150,000 මේක බිබිලේ සිතියම. බිබිලේ සිතියම් කොටස නිරීක්ෂණය කරන විට කොටස කියන්නේ කැලලයින් කොටසයින් අපිට දෙන්නේ. නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ සිතියම්ගත ප්‍රදේශයේ නිර්ත දිග කාර්තුවට වන්න කඳු කර බිම් බහුලව දක්නට ලැබේ. දල රළු බිම් මොහොර බිම් මෙන්ම දල බෑවුම් බහුල ප්‍රදේශයක් වන අතර අඩි 3000ට වඩා උස් බිම් දක්නට ලැබේ. එම ප්‍රදේශ බොහෝ විට ලඳු කැලෑ හා වනාන්තරලින් වැසී පවතින අතර සිතියම්ගත ප්‍රදේශයේ අනිකුත් බිම් අනිකුත් ප්‍රදේශ වලද කඳු කර බිම් හා රැලි බිම් දක්නට ලැබේ. නමුත් සමස්තයක් ලෙසම කඳු කර බිම් අතර කඳු කර බිම් දක්නට නොලැබෙන අතර තැනින් තැන තැනිතලාද දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන්ම නැගෙනහිර අර්ධයට වන්නට තැනිතලා බිම් බහුලව පෙනෙන්නට තිබේ. හරි, ඔය ටික ඔය කාරණා ටික ගලපන. ඊට පස්සේ ඡේද වෙන් කරන්න ඕනේ. සිතියම්ගත ප්‍රදේශයේ සලකා බැලුව විට ප්‍රධාන මාර්ග සහ අප්‍රධාන මාර්ග රසක් දක්නට ලැබෙන අතර ප්‍රධාන මාර්ග රසක් දක්නට ලැබෙන්නේ නැගෙනහිර අර්ධයට වන්නට. නැගෙනහිර අර්ධයට වන්න. ඉන් එක් නැගෙනහිර එක් ප්‍රධාන මාර්ගයක් B57 මාර්ගය වන අතර ඒක කොහෙන්ද ආරම්භ වෙන්නේ? මෙතන කොහෙද? මොකද මේ ස්ථානය? මොකද මේ ස්ථානය? වයඹ කෙළවරට ආසන්න උතුරු මායිමෙන් ප්‍රදේශයට ඇතුළු වෙන B ශ්‍රේණියේ B57 මාර්ගය මොන පැත්තටද මේ යන්නේ? නැගෙනහිර දෙසට. නැත්තම් කවුරු හරි නැගෙනහිර අර්ධයේ පැත්තට ගියොත් කමන්නේ. නැගෙනහිර දෙසට ගමන් කරන අතර තවත් ප්‍රධාන මාර්ගයක් මෙන්න මේක. මොකද්ද මේක? ඒකේ අංකයක් හැබැයි නැහැ. මේ B පාර තමයි මේ දිගටම යන්නේ. මේ පාර තමයි මේ පහළට එන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නේ නැතුණාට කමක් නැහැ. දැන් මේ පාර ඇතුල් වෙනවනේ. මේ පාර මොකද්ද? මේ පාර මොකද්ද අපිට ගන්න පුළුවන්? නැත්තම් මෙහෙන් ගත්තත් වැරද්දක් නැහැ. මේ පාර ඇතුල් වෙන්නේ කොහෙන්ද? පහලින් ගත්තත් තරද්දක් නැහැ. පහලින් ගම්මුකෝ. මෙන්න මේ ස්ථානය මොකද්ද? දකුණු මායිමෙන් ප්‍රදේශයට ඇතුළු වෙන තවත් B ශ්‍රේණියේ මාර්ගයක් උතුරු දෙසට ගමන් කරනවා. මෙම මාර්ග දෙකම මොන නගරයේද හම්බ වෙන්නේ? බිබිලේ නගරයේදී එක හා සම්බන්ධ වේ. ඉන් එක් මාර්ගයක් නැවතත් ඊශාන කාර්තුවෙන් උතුරු වර්ධෙන් ප්‍රදේශයෙන් පිටවන අතර අනෙක් මාර්ගයේ හරියට මෙන්න මෙතන යන්නේ කොහෙන්ද? ගිනිකොන කෙළවරින් ප්‍රදේශයෙන් පිටවේ. හරි, ඔන්න ලොකලියන ප්‍රධාන පහසුකම්
ජනාවාස වැඩි කොටසක් ස්ථානගත වී ඇත්තේ කොහෙද? ප්‍රධාන පහසුකම් මේ මේ ජනාවාස වැඩි කොටසක් ස්ථානගත නෑ අර්ධය තමයි. අර්ධය මොන මොනව දෙපසද? මොකක් දෙපසද තියෙන්නේ? ප්‍රධාන මාර්ගයේ දෙපස ස්ථානගත වී තිබේ. බිබිලේ නගරය ආශ්‍රිත පොදු සේවා පහසුකම් රැසක් දක්වලා ලැබීවා. ඉඩිය ලියන්න යන්න එපා, පොඩ්ඩක් කියන්න. මොකද අහලා තියෙන පාරවල් කියන්නේ. ඊට අමතරව ප්‍රදේශයේ අනිකුත් ස්ථානවල නැත්නම් ප්‍රදේශයේ අනිකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් මොන පාරවල්ද මේ කහපාට පාර? මොකද්ද කහපාට පාරවල්? මොනවද? සෙසු මාර්ග, සෙසු ප්‍රදේශ සම්බන්ධ කරමින් සෙසු අප්‍රදාන පාර සහ මේ කළුපාට ඉරි දෙක මොකද්ද? දුම්රිය මාර්ග. නෑ දුම්රිය නේ, කළුපාට ඉරි දෙක මේ බිබිලේ පැත්තේ දුම්රිය. කරත්ත පාර. ඔව්, ජීප්ත්‍ය කරත්ත පාර සෙසු ප්‍රදේශ සම්බන්ධ කරමින් සෙසු අප්‍රදාන. ඒව ලියන්න ඕනේ. අර එහෙන් මෙහෙන් එනවා කියලා ඒව ලියන්න ගියොත් එහෙන් මේක ඉවරයක් වෙන්නේ නෑනේ. හරි, සෙසු අනිකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් සෙසු අප්‍රදාන මාර්ග සහ ජීප්ත්‍ය කරත්ත පාර රසක් ව්‍යාප්තව පවතී. එම මාර්ග බොහෝ දුරට ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රදේශ දක්වා ව්‍යාප්තව ඇත. මේ විශේෂත්වය වන්නේ මෙම සෙසු අප්‍රදාන පාර සහ ජීප්ත්‍ය කරත්ත පාර ප්‍රධාන මාර්ග හා සම්බන්ධ වීමයි. ගොඩක් ඒවා ප්‍රධාන මාර්ග හා සම්බන්ධ වෙනවා. එයින් පැහැදුන තවත් කාරණාවක් වන්නේ මෙම ප්‍රදේශයේ ගම්බද ජනතාවට පහසුකම් ලබා ගැනීමට හැකිවන අයුරින් මෙම මාර්ග පද්ධතිය ව්‍යාප්තව ඇති බවයි. මේක තමයි උත්තරේ. තාම එක පාට වලට යන්නේ නැහැ ඔයගලන්ට. හරි, මම මේක තමයි දැන් මේ දවල්වලට පැහැදිලි. ලොකු උත්තරයක් නැහැ, ලොකු උත්තරයක් නැහැ, පොඩි උත්තරයක් තියෙනවා. මේක ගලපලා පොඩ්ඩක් හදාගන්න එක තමයි චුට්ටක් කරන්න ඕනේ. මේකට ලියන්නම ඕනේ. පොඩ්ඩක් මුලදී අඩු වෙනවා කාරණා, වෙනත් පැති වලට ලිය වෙනවා. ගලපලා ලියන්නට ඕනේ. හරි, දැන් මම සාමාන්‍ය පන්තියක් තිබ්බ නම් මේකේ වෙලාව අපි ලියලා බලනවා අඩුපාඩු. නමුත් දැන් මෙතන අපිට බලන්න වෙන්නේ නැහැ. අප මම එකට මොකක් හරි විකල්පයක් යොදන්නම්. දැන් ඔයාලට මෙන්න මේ සිද්ධියම දීලා තිබුණා. මෙන්න මේක. දැන් මේක රත්තපුරේ සිද්ධියම, මේකත් විභාග සිද්ධියම. දැන් මේ සිද්ධියම ගත්තහම මේ සිද්ධියේ බැලු බැල්මට පේන දේවල් ටිකක් මම අහනවා. මෙන්න මේ ලක්ෂණේ මොකද්ද? මේ ගගමැද්ද තියෙන ලක්ෂණේ මොකද්ද? ඩෙල්ටාවක් තියෙන ගඟාවක් මුහුදට වැටෙනවා. ගංගාවක මැද්ද මෙන්න මේ වගේ ලක්ෂණයක් තිබ්බොත් මොකද්ද මේක? ගංගා භූදර්ශනයේ තියෙන ගංගා කියන අපි කතා කරානේ. මෙතෙන්දි නෙමෙයි අර ගංගා බහිර්ජනකාරක යටතේ කතා කරානේ. මංකුව මේවා ලක්ෂණ කීපයක ගඟේ එන්නේ. මේක ඇහුවත් එක මේ මැද්දේ මොකද තියෙන්නේ? සාකිය. නෑ නෑ, ජලවහන් රටාව නෙමෙයි අහන්නේ. මෙන්න මේක අහන්න මම පෙන්නන zoom කළා. මෙන්න මෙතන අහන්නේ මේ. මේ මොකද්ද? හැඩපළු ලක්ෂණ. හැඩපළු ලක්ෂණ. මේ මොකද්ද මේ තියෙන්නේ? ගඟ මැද දූපතක්. ගංගාව මැද්ද මේ වගේ දූපත් තියනවා. මොනවද මේකට කියන්නේ? හැඩපළු ලක්ෂණයක්. මෙන්න මෙතන ගංගාවේ ලක්ෂණේ මොකද්ද? ගංගානගරය. ගංගානගරය. රයිට්. දැන් මේ සමස්ත ප්‍රදේශයේ අහුව ප්‍රශ්නයක් 2019 ද කොහෙද? 19 මේ සිටීමමයි දුන්නේ. සමස්ත ප්‍රදේශයේ ජලවහන රටාව මොකද්ද? ශාකීය ජලවහන රටාව. බලන්න අපි කතා කළ ජලවහන රටාව පැහැදිලිව මෙතන තියෙනවා. දැක්කේ නැද්ද ඔයගොල්ලෝ ජාලාකාර ජලවහන රටාව? බලන්න මේ පැහැදිලිව තියෙනවානේ. මේ ප්‍රධාන කළුගඟ යනවා. මේත් යන්නේ කළුගඟ තමයි. ඒවට අතු ගංගා එකතු වෙනවා මේ. ජාලාකාර. ඒ අතරතුරේ තැන් තැන් වල ශාකීය ජලවහන් රටාව කුඩාවට තියෙනවා. හරි, ජාලාකාර ජලවහන් රටාව. ඒක ප්‍රශ්නෙකට ඇහුවා. ඊට පස්සේ මේ 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 පේපර් එකේම තව ප්‍රශ්නයක් ආවා. මේ කඳු වැටි ටිකක් තියෙනවනේ මෙතන. කඳු වැටි ටිකක් ඔයගලන්ට පේන්න තියෙනවා. මේ කඳු වැටි වල දිශානතිය මොකද්ද කියලා, දිශාව. හොඳට මේ සමස්තය බලන්න. එක තැනක් ફોකස් කරන්න එපා. සමස්තය දිහා බලලා දැන් ජලවහන රටාව ඇහුවම සමස්තය දිහා බලන්න.
මේ ප්‍රදේශයේ සමස්ත ජල වහන් රටාව කියලා හෙව්වා. එතකොට ඒක අපි ඒක තැනක් දිහා බලලා හොයන්නේ. සමස්තය කියන්නේ හොඳට බලනවා මේ ඇතුළත පේන්න තියෙන එක. දැන් මේ කඳු ටික දිහා හොඳට බලලා සමස්තය දිහා බලලා කඳු වැටි වල දිශානතිය මොකද්ද කියලා හෙව්වා. මොකද්ද දිශානතිය? පොඩ්ඩක් වෙනස් වෙන්න. ඔබට පැහැදිලිවම පේනවා මේ කඳු වැටි කොහමද තියෙන්නේ මේ? වයඹසිත ගිනි කොනේ. වයඹ ගිනි කොනනේ. වයඹ මේ පැත්තෙන් ගිනි කොනනේ. කඳු වල දිශාවක් තියෙනවා. ඒක පේන්නේ සමස්තය බැලුවාම. දැන් අපි මේ එක තැනක් බැලුවයි කියලා පේන්නේ. දැන් සමස්ත ජල වහන් රටා. හැබැයි මේක කොටුවක් ගහලා ජල වහන් රටාව ඇහුවොත් එහෙම සමස්තය දිහා බලන්න ඕනේ නැහැ. දැන් මෙහෙම ඇහුවයි කියන්නකෝ. සමස්ත ජල වහන් රටාවක සමස්තේ පේන එක අපිට අර ෆුල් ඉමේජ් එක ගන්න ඕනේ. ඒ වගේ සමස්ත දිශානතිය ගුවම කඳු වැටි වල සමස්තේ පේන එක අපි ගන්න ඕනේ. හරි. රයිට්. එතකොට ඇහුව ප්‍රශ්නයක් දැන් මේ ප්‍රදේශයේ භූෂමතාවය හා භෝග වගාව පිළිබඳව. දැන් මේ ප්‍රදේශයේ භූෂමතාවය හා භෝග වගාව සම්බන්ධව ලියනකොට මොනවද මේ ප්‍රදේශයේ තියෙන භෝග වගාව? ඒක හඳුනාගෙන ඉන්න එපා. බලන්න ඔයගොල්ලෝ සිතියෙ දැන් රැයට පොඩ්ඩක් පැහැදිලිය. මේක රත්නපුරේ සිතියමක් ඈ. රත්නපුරේ කොට ඇඹිලි පිටියේ පැත්තේ මාජින් එකටත් මේ ළඟ පැත්තක් මේක. මේක තියෙන භෝග වගා මොනවද? විවගාව පේන කොළ පාට ඈ රබර් දින් තියෙන රබර් තියෙනවා ඒ තියෙනවා හරි ඒ වර්ග තුනම දින තවත් තියෙනවා කෝපි කෝපි හොයන්න බෑ මේ කෝපි කියන එක අපේ සූචකිනේ තේ හරි මේ තියෙන තේ රබර් ගොඩක් තියෙනවා මෙතන වී තියෙනවා මේක රැටියක් කරන්න අමාරු වැඩක් දිවා කාලේ තමයි විභාගෙ දෙනවන්නේ මේ සිතියා වල රැට දැන් පේන්නේ නැහැ දැන් මට මේක ටිකක් පේනවා මම මේ ස්ක්‍රීන් එක ලොකු හින්දා ඔයගලන්ට පොඩ්ඩක් මේ වැඩේ අපහසුයි දැන් මෙතන ගන්න පුළුවන් වෙනත් ඇවිලි අනිවාර්යෙන් මේ තියෙනවා මේ වෙනත් ඇවිලි තියෙනවා මෙන්න මෙතන මොනවද තියෙන්නේ මේ උඩ මෙන්න මෙතන රවුමේ නෑ මෙන්න මෙතන මේ මම x අකුර දැම්මේ මෙතන මොනවද වෙනත් ඇලි මෙතන මේ වෙනත් ඇලි මතකයි කහ පාට පසුබිමේ පිළිවෙලට තබන ලද කොළ පාට තිත් සුදු පාට පසුබිමේ විසිරුණු තිත් මොකද්ද මම මේ පැත්තෙන් අදිනවා මේ මොකද්ද මේක මේක මොකද්ද රබර් රබර් කොළ පාට තිත් තුන මේ තේ මේක ඔල් ඔල් හරි ඊට පස්සේ කහ සුදු පාට පසුබිමේ මෙන්න මේ වගේ අක්‍රමවත් විසිරුණු ඉතාමත් කුඩා කොළ පාට තිත් තියෙනවා නම් සුදු පාට පසුබිමේ මොකද්ද හේන 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 හරි වෙනත් ඇවිලි කොහක්ද කහ පාට පසුබිමේ මෙන්න මේ වගේ පිළිවෙලට තබන ලද කොළ පාට තිත් කහ පාට පසුබිමේ දැන් මේ තියෙන වෙනත් ඇවිලි මේ තියෙන වෙනත් ඇවිලි දැන් මෙතන පොඩ්ඩක් අපහැදිලි ඇති සිතියම පොඩ්ඩක් දිවා කාලෙක බලන්න හරි දැන් මේකේ වැඩිපුරම තියෙන වගාව මොකද්ද කියන්න බලන්න ඒක ඉස්සර මේ කඳු බිම්බල වැඩිපුරම තියෙන්නේ මොනවද වැඩිපුරම මේ කඳු ඈ රබර් රබර් තේ වලට වඩා රබර් තියෙනවා මේ හැම තැනම රබර් තියෙන කඳු වල රත්නපුරේ පැත්තනේ මෙන්න මෙතන කඳු නම් තියෙනවා තේ රයිට් එතකොට මේකේ භූෂමතාවය හා භෝග වගාව ගැන හෙව්වා මේක භූෂමතාවය කොහොමද පැහැදිලි කරන්නේ කාට හරි අදහසක් තියෙනවා නම් කියන්න ඕනේ
the Bogoga Kiandisella Bushmatavi Kiandipe. And the daughter Kianda Balana may sit here, may Bushmatavi home. Kandukara Padesia. Samasta Pradesh Pura Visiruno, Mona Bushmatavia the Tiene? Kandukara Bushmatavia, Dak Natalebi. Boho beam meter desiator. Meter desiator Vada Usbim me Pradesh Kanduetti, Apidishanati Akiva. Dishanati Mokad. Vayamba Ginikona Dishanati Aksaita Kanduetti Dakta Labinatara Pradesh Haraha Kanduetti Atharin Galagana Mokad Pradana Gangava Galagani make a Kaluganga. Evela and Dragatina Turata Kamakne, Pradana Gangava Galagani and Mukadame Nimne, Annegaliandun Pradesh Maddiata Vandit Mukadame Nimne Pradesh Maddiata Vandit Mukadame Nimne Nimne Namakino Main Nimneta Pinamadunami Mukadame Nimne Pradesh Maddiata Vandit Mononimne at the make. මේ ගංගාව ජාලාකාර ජලවාහන රටාවක් නම් තියෙන්නේ මොකද්ද මේ නිම්නේ? තීරයක් නිම්නේ. ආන්න හරි මේක තීරයක් නිම්නයක් මේ. එහෙනම් මේ නිම්න මොනවද? මේ නිම්න මොනවද? ආයතන නිම්න මේ තියෙන්නේ. ආයතන නිම්න. ඕකත් ලියවෙන්න ඕනේ භූෂ්මතාවයේ. ඇයි පැහැදිලිව පේන දෙයක් නේ? හරි මම ඔය ටික ගලපන්නම් දැන් ආයේ. Pradeshya samasta Pradeshya pura sithiyankata Pradeshya pura vyaptu kandukara bhushmatavayak dakkata labi mema kandu vayamba ginikona dishanatiyekin yuktavana athara bohobim meter 200ට වඩා උස් බිම් මේ ප්‍රදේශයේ මැදයට වන්නට ඇති ආයතගාමී නිම්නිය ඔස්සේ කළු ගඟ ගලා බසින අතර හඳු අතර වැටි ඇති තීරයක් නිම්න ඔස්සේ sorry මාරුණා ප්‍රදේශයේ මැදයට වන්නට ඇති මොනින්නේ තීරයක් නිම්නේ ඔස්සේ කළු ගඟ ගලා බසින අතර හඳුකර බිම් ඔස්සේ ඇති ආයතගාමී නිම්න ඔස්සේ අතු ගංගා ප්‍රධාන ගංගාව සමග එකතු වී එසේ එකතු වන්නේ ජාලාකාර ජලවාහන රටාවක් නිර්මාණය කරමින් මේ ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශයක් වන අතර එම කඳුකර භූෂමතාවයට ගැළපෙන භෝග වගාවන් රසක් දක්නට ලැබේ මේ ප්‍රදේශයේ උස් බිම්වල බහුලවම දක්නට ලැබෙන්නේ Rubber Vagava Saha Teva Gavai. It a Pradana Hetu one name. Rubber Saha Teva Gavata Vadat Uchita Mother Bam Saha Dalabam, the Mother Bam Saita Pradeshya, Mimpradesh, Kandukra Bimashita, Daknata Labima. It Amatur Mimpradesh, Pradana Ganga Galag, Pradana Ganga Saha, Atuganga Galagan and Nimnashito, the Minimi Tanitalavatinami, the Minimi Tangla Tanitalami. ප්‍රධාන ගංගාව ගලාගෙන යන දෙපස නිම්න සහ අතු ගංගා දෙපැත්තේ තැනිතලා. එහෙම තැනිතලා හැදිලා තියෙන්නේ ඇයි? ප්‍රධාන ගංගාව සහ අතු ගංගා දෙපස තැනිතලා හැදිලා තියෙන්නේ ඇයි? ප්‍රධාන ගංගාව දෙපස නිම්නේ සහ අතු ගංගා දෙපස නිම්නවල තැනිතලා තියෙනවා. ඒව තමයි විවගාකල. ඇයි මේ තැනිතලා හැදෙන්නේ? පිටාර අන්න හරි ගංගා ගලා යෑම හේතුවෙන් ගංගා ගලා යෑම හේතුවෙන් තැනිතලා හැදිලා තියෙනවා. මෙන්න මේ තැනිතලා බිම්වල මොනවද වගා කරලා තියෙන්නේ? තැනින් තැන කුඩාවට ව්‍යාප්ත මොනවද තියෙන්නේ? වීවගා බිම් දක්නට ලැබේ. මේක තවත් විස්තරාත්මක උත්තරයක් එනවා. දැන් මේ වෙලාවේ ඔක්කොම ඔයගලන්ට ගල්ප ගන්න අපහසුයි. හරි. ඔන්න ඕක තමයි විස්තරයක් කරනවා කියලා කියන්නේ. ඊට අමතරව මේක තවත් ප්‍රශ්නයක් ආවා ප්‍රදේශයේ මේ මාර්ග රටාව පිළිබඳ. මේක මේ ප්‍රදේශයේ හොඳ පුළුල් මාර්ග රටාවක් තියෙන ප්‍රදේශයක්ද? පුළුල් මාර්ග රටාවක් තියෙන ප්‍රදේශයක්ද මේක? පුළුල් මාර්ග ජාලයක් තියෙන ප්‍රදේශයක්ද? බැලුවම් පේනවා සමස්තය දිහා බලන්න සමස්තය විවරණය කරන්න. මේ ප්‍රදේශයේ පුළුල් මාර්ග රටාවක් තියෙනවද? නැහැ. එක ප්‍රධාන පාරයි තියෙන්නේ. අනිත් ඒවා අතුරු පාරවල්. ප්‍රධාන පාරවල් ගොඩක් නැහැ. ඒ පාරක් තියෙන්නේ මොකට යාබදවද හදලා තියෙන්නේ? එන්දන මොකට යාබදවද? තැනිතලාවේ මොකට යාබදවද? ගංගාවට
ගංගාවට යාබදව ගඟට සමා ඇයි ගඟට සමාන්තරව හදලා තියෙන්නේ ගඟ දිහා බලාගෙන යන්න ගඟ දෙපස තියෙනවා තැනිතලාව මේ ගංගා නිම්නේ දෙපස මෙන්න මේ තැනිතලාවේ ගඟට සමාන්තරව තමයි පාර හදලා තියෙන්නේ ඊට පස්සේ අතුරු මාර්ග සෙසු අපදාන පාර ජීප්තිය මාර්ග ගොඩක් කරලා තියෙන ආයතන ඉන්නෝස්සේ ඇති තැනිතලාව ප්‍රධාන මාර්ගයේ වංගු සහිතයිද වංගු රහිතයිද වංගු සහිතයි මේ මේ තීරයක් නිම්නේ ඔස්සේ වැටිලා තියෙන්නේ පුළුල් මාර්ග ජාලාවක් දක්න ලැබෙන්නේ නැහැ. ගොඩක් ජනාවාස දක්න ලැබෙනවද? ජනාවාස ගොඩක් කියාත්ලා දෙනවා ප්‍රධාන පාරවල් දෙපස. පොදු සේවා වගේ දේවල්? Yes. නෑ දක්න ලැබෙන්නේ නැහැ. ජනසංඛ්‍යාව අඩු ප්‍රදේශයක්. හේතුව මොකද? මේ භූවිෂමතාවයේ මේ දින රළු භූවිෂමතාවයේ හේතුවෙන් ජනසංඛ්‍යාව අඩුයි. පොදු සේවා පහසුකම් මෙතරම් දක්න ලැබෙන්නේ නැහැ. තවත් ජනසංඛ්‍යාව වැඩි වෙන හේතුවක් තියෙනවා. මොකද්ද? සලුගම් ගැන කතා කරනකොට දැනගන්න පුළුවන් මොකද්ද? නිතර පිට අරගන්න නිසා ජනසංඛ්‍යාව ඉතාමත් අඩුයි. හරි. දැන් මම ඔය පොදුවේ කිව්වේ. හරි. දැන් ඔය ටික ගලපලා ලියන එක තමයි ඔයගොල්ලන්ගේ වැඩේ. මේක එකපාරට එකරයින් හදන්න බෑ මේ කාරණාව. දැන් මෙන්න මේ ප්‍රශ්නෙට අදාළව බලන්න ඔයගොල්ලන් ටියුට් එකේ තියෙන එක හොඳින් ඔයගොල්ලෝ කියවන්න ඕනේ. හරි. මේ තියෙන ආදර්ශ විවරණය රත්නපුර සිතියම්. මම මේ කියවන්න යන්නේ එහෙම කියවන්න ගියොත් ඔයගොල්ලන්ට මේ වැඩේ ටිකක් එපා වෙනවා. දැන් මේ තියෙන ආදර්ශ විවරණය. දැන් ඔය සිතියම මේ සිතියම අයියේ මේ සිතියමේ විවරණය. එතන තියෙනවා මේ භූවිෂමතාවය විස්තර කළා. දැන් මේ තියෙන ප්‍රශ්නයකට උත්තරයක් නෙමෙයි. මේ සිතියම කොහොමද විස්තර කරන්නේ කියලා පොදු උත්තරයක්. මෙතන භූවිෂමතාවයේ විස්තර කළා තියෙනවා. ජල වහනේ විස්තර කළා තියෙනවා. ඊට පස්සේ ස්වාභාවික වෘක්ෂලතා විස්තර කළා තියෙනවා. කුෂිකාර්මික භූමි පරිභෝගයේ යටතේ ඒ මොනවද කරලා තියෙන කියලා විස්තර කරලා තියෙනවා. මාර්ග පද්ධතිය විස්තර කරලා තියෙනවා. හරි. ජනාවාස රටාවත් විස්තර කරලා තියෙනවා. මේ ප්‍රශ්නේ අදාළ කරගන්න එපා අන්තිමික. හරි. දැන් මේක හොඳට සිතියමත් එක්ක බලලා ඔයගොල්ලෝ සිතියමයි මේ විස්තරය හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන මම ප්‍රශ්නයක් දෙනවා දැන් ඒක ලියා ගන්න. මේ දෙන්නේ මේකෙන් ඈ. මෙන්න මේකෙන් දෙන්නේ ප්‍රශ්නේ. ඔයාලා මේ මාසේ සිතියමත් දීලා ඇති ඒකෙන් ප්‍රශ්න ටික ඒක දීලා ඇති ඒක අපි වෙනම කතා කරමු මේකේ ප්‍රශ්නයක් ලියාගන්න මෙන්න මේ සිතියමෙන් දැන් ඔයගලන්ට මේක ලියන්න පුළුවන් අතන විස්තර දිනවා කමක් නැහැ බලාගෙන හරි කමක් නැහැ ලියන්න හැබැයි බලාගෙනම ලියන්න එපා කියවලා අදහසක් අරගෙන විස්තරයක් ලියන්න මෙන්න මේකයි ප්‍රශ්නය සපයාදී ඇති සිතියමෙහි භූෂමතාවය සහ ජලවහනේ පිළිබඳව විවරණයක් කරන්න විවරණය කියන්නේ වචනෙත් එක බලන්න එපා විස්තරයක් කියන එකමයි ඈ දැන් විවරණේ කොහොමද දැන් අමුතු එකක් දෙ කියලා එහෙම ගන්න නැහැ විස්තරේම තමයි ඒ කියන්නේ මේ සිතියම පාවිච්චි කළා ඔයගොල්ලෝ මේකේ භූෂමතාවය ගැන කලබලයක් නැතුව හිමිට ලියලා කොහොමද මේ හැබැයි අනිවාර්යෙන් ආයතන ඉන්නේ තීරයක් නිම්නේ ජලවහන රටා අතු ගංගා මේක ශාකීය ජලවහන රටාවක් තැනින් තැන පේන තියෙනවා හොඳ දැන් මේක හොඳ ජලවහනයක් තියෙන ප්‍රදේශයක්ද නැත්නම් දුර්වල ජලවහනයක් තියෙන ප්‍රදේශයක්ද ජලවහනයක් තියෙන හොඳ ජලවහනයක් තියෙන ප්‍රදේශයක් මේක මේ කළුගඟ නම් මේ ලංකාවේ මොන කලාපෙද මේ තෙත් කලාපෙද වියලි කලාපෙද රත්නපුරේනේ රත්නපුරේ කියලා අපිට කියනවා අනිවා රත්නපුරේ කියන්නේ මොන කලාපෙද තෙත් කලාපෙ ලියන්න එපා වියලි කලාපෙ කියලා තෙත් කලාපෙ හොඳ ජලවහනයක් සහිත ප්‍රදේශයක් කෙනෙකුට ලියන්න පුළුවන් ඒක තව ඉස්සරහට ගියා නමුත් මම ඒක කියන්නම් දැන් මේ මේ ප්‍රදේශයට වැසි ලැබෙන්නේ මොකෙන්ද මොන ක්‍රමෙන්ද මොන මොසමින්ද ඒක නෝට් ඩවුන් කරලා වෙරි ගුඩ් නිරිතදිග මොසමින් ඒවා ලියන්න පුළුවන් රත්නපුරේට නිරිතදිග මොසම කියන එක අපි දන්නවා තාම අපි දේශුණේ පාඩම කරලා නැහැ නමුත් ඒක සාමාන්‍ය දැනීමක් හැබැයි අනුරාධපුරයේ සිතිමක් කමුණු ලියන්න එපා අනුරාධපුරේට නිරිතදිග මොසමින් වහිනවා කියලා හරි ඒ පටල ගන්න එපා අනුරාධපුරයට වහින්න ඊසාන්තික මෝසමී ත්‍රිකුණාමලයට වහින්න ඊසාන්තික මෝසමී මඩකලපුවට වහින්න ඊසාන්තික මෝසමී හරි හැබැයි ගාල්ලට මාතරට නුවරට මේ අපි ඉන්න ප්‍රදේශ විශ්වවිද්‍යාල ප්‍රදේශ කෑගල්ල රත්තපුර රත්තපුරින් කොටසක් එම්ලිපිඩිය පැත්තටත් ඇවිත් ඉන්නේ මේ පැත්තනම් මෝසම ඉච්චර බලපාන්නේ නැහැ නිර්දධික ප්‍රධාන වැසි ලැබෙන ක්‍රමය නිර්දධික මෝසම ඒක අනිවාර්යෙන් ලියවෙන්නට ඕන අනිවාර්යෙන් කියන්නේ ඒ ලියනවා නම් හොඳයි මොකද හේතුව ඉතින් මේකේ කාට හරි දෙන්න පුළුවන් මේ මෝසමක් පේනවද කියලා
පේනවායි පේන්නේ කොහොමද මේ රද්දපුරේනේ අනිවාර්යෙන් පේන්න ඕනේ මේක වහිනවා පේන්නේ අර මෙයා මුකුත් නැහැ නමුත් අපි දැනගන්න ඕනේ මේ වගේ අපිට ප්‍රකල්පණයක් කරන්න පුළුවන් හොඳ ජල වහනයක් තියෙනවා මෙන්න මේ වගේ ගලපලා පැටලුණාට කමක් නැහැ උත්තරයක් ලියන්න ඒ උත්තරේ මට දාන්න ඕනේ ගෲප් එකට දාන්න එපා ඈ පොඩක අය ප්‍රශ්න කියනවා සපයාදී ඇති රත්නපුරයේ සිත්තිය මෙහි භූෂමතාවය හා ජල වහනය සම්බන්ධතාවය තමයි ලියන්නේ. එතකොට ඔයාලට ලියන්න පුළුවන් ද අර හැඩපළු ගංගාව ගන්ධා කරගෙන ලියන්න පුළුවන්ද බැරිද? පුළුවන් අනිවාර්යෙන් ඒක අදාළයි. හරි ඒ නිසා පළවෙනි උත්තරින්ද කලබල වෙන්න එපා. පැයක් හරි යන ගමන් නෑ ලියන්න. සාමාන්‍ය වෙයි උත්තරක් විනාඩි 10 ලියන්න ඕනේ. ඒ දැ විනාඩි 10 ලියන්න කියලා රූල් දෙකක් වගේ ලියවි. ඒ නිසා මේ හොඳට වෙලාව අරගෙන මේක බලලා අධ්‍යයනය කළා එහෙම ඊට උත්තරයක් ලියන්න. ඒ උත්තරේ මට දාන්න. හොඳට පින්තූරයක් අරගෙන හරි ඇල ඡාය රූප ගන්න එපා හොඳ රුඩින් දිවා කාලේ අර කැමරා එක උඩින් හොඳට අල්ලලා දාන්න මේ රත්නපුර සිත්තියේ මේ විස්තරය කියලා දාන්න මම විස්තරය කියවලා අඩුපාඩුවක් තියෙනවා නම් අඩුපාඩුව කියනවා හොඳ නම් හොඳයි කියලා දාන උතර අඩුපාඩු මොකද කියන්නේ සාමාන්‍ය පොඩි අඩුපාඩුවක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ හොඳයි කියලා දාන ලොකු ගැටලුවක් තිබ්බොත් ගැටලුව මම යටින් දාන්න ප්‍රශ්න කඩලා දෙන්නේ කියන්නේ එකට ඔක්කොම අහන්නේ ලකුණු 6 කොටස් වල හරි ලකුණු 6යි ඔය එකට හරි ඔයගෙ 3ක් එන්නත් පුළුවන් 2ක් එන්නත් පුළුවන් ගිය අවුරුදුල 3ක් ආවා උතර පිටු ඈ සර් එතකොට දැන් මේකේ මේ භූෂමතාවයයි ජල වහනිය ගැන වෙන වෙනම නෙමෙයි දෙකම එකට සම්බන්ධ කරලා නේද ලියන්න ඕනේ මුලින් පොඩ්ඩක් හඳු කර භූෂමතාවයක් තියනවා කියන එක ලියලා හරිද ප්‍රදේශයේ මෙහෙම සමස්තයක් විතර කඳු කර භූෂමතාවයක් දක්නට ලැබෙනවා මෙන්න මේ වගේ දිශානතියක් සහිත කඳු දක්නට ලැබෙනවා කියලා මුලින් ආරම්භ ගන්න. ඊට පස්සේ ඒ භූෂ්මතාවයත් එක්ක කොහොමද ගංගාව ගලා බහින්නේ ප්‍රධාන ගංගාව. හරි මම ඕනනම් උත්තරයක් කියන්න එක සැරයක් අහගන්න. ලියා ගන්න එපා ඒක ඔගොල්ලෝ ඔළුවට අරන් ලියන්න ඕනේ. මෙන්න මෙහෙමයි ජල වහනය ගැන ලියන්නේ. සපයාදී ඇති රත්නපුර බෝලක්ෂණ සිටියම් කොටස නිරීක්ෂණය කරන පෙනියන්නේ සමස්ත ප්‍රදේශයේ පුරා ව්‍යාප්ත වූ කඳු කර භූෂ්මතාවයයි. මීටර් 200ට වඩා උස්බිම් රැසක් දක්නට ලැබෙන අතර මෙම කඳු බොහොමයක් බයඹ ගිනිකොන දිශානතියක් සහිත ව්‍යාප්තව පවතී. සමස්තයක් ලෙස කඳු කර බිම් බහුල වේ. මේ ප්‍රදේශයේ හරහා නැත්නම් මේ ප්‍රදේශයේ මැදින් වැටි ඇති මොන නිම්නේද? තීරයක් නිම්නේ ඔස්සේ ප්‍රධාන ගංගාවක් වන කළු ගඟ ගලා බසි. මේ කළු ගඟ ගලා බහින්නේ හැබැයි කොයි පැත්තටද? ඒකත් කියන්න පුළුවන්. මේක පළලින්නම් කියන්න බෑ හැබැයි ඒක. මේ ගඟ ගලා බහින්නේ කොයි පැත්තටද කියලා කියන්න පුළුවන්. කොයි පැත්තටද යන්නේ? පළලිනුත් කියන්න බැරි කමක් නෑ හැබැයි. කොයි පැත්තටද මේ ගඟ යනව ඇත්තේ? බටහිර සිට නැගෙනහිරට ගලා බසි. ඒක නැතත් කමක් නැහැ. ගලා බසි. ඊට පස්සේ ප්‍රධාන ගංගාව සහ අතු ගංගා රැස ප්‍රධාන ගංගාවට සම්බන්ධ වන අතර එම අතු ගංගා සියල්ලම පාහේ නැත්නම් ප්‍රධාන අතු ගංගා සියල්ලම පාහේ සම්බන්ධ වනුයේ මොන නිම්න ඔස්සේද? ආයත නිම්න ඔස්සේ. මෙම ප්‍රදේශයේ සමස්ත ජලවහන් රටාව ජාලාකාර ජලවහන් රටාවක් ලෙස හඳුනාගත හැකිය. එම අතුගංගාවලටද
තීරයක් නිම්න ඔස්සේ තවත් අතු ගංගා රැසක් ගලා බසී. මේ ප්‍රදේශය ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ප්‍රදේශයක් වන අතර මේ ප්‍රදේශයට වැසි ලැබෙන ප්‍රධාන ක්‍රමය වන්නේ නිරිත දිග මෝසමයි. නිරිත දිග මෝසම ජලයෙන් පෝෂිත ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශය තුළ ඉතාමත් උසස් මට්ටමේ ඉහළ මට්ටමේ ජලවහන රටාවක් ලක්ෂණයක් දක්නට ලැබේ. ප්‍රධාන ගංගාව ගලා බස්නා දෙපස නිම්නය තැනිතලා බිමක් වශයෙන් දක්නට ලැබෙන අතර මෙම ප්‍රදේශයේ මනාව පිළිබිඹු ලක්ෂණය වන්නේ මෙම ජලවහන් රටාව. ඕකේ අර උත්තරේට දිනම දැන් මෙම් ප්‍රදේශයේ ජලවහන් රටාව මෙම් ප්‍රදේශයේ කැටයම් කරයි කියලා ඉච්චර කැටයම් දාන වචන ඕනේ නැහැ. හරි. ඒ කියන්නේ ප්‍රධානම දේ තමයි ජලවහන්. ඔන්න ඔයගේ ගලපලා උත්තරයක් ලියන්න තියෙනවා. හරි. ලොකු උත්තරයක් කියන්නේ නැහැ. මොකද අපිට ගොඩාක් දේවල් මේක ලියන්නේ නැහැ නේ. ඔය ටික ගලපලා විස්තරාත්මකව ලියන්න. උත්සාහයක් ගන්න මම පොඩි මේවක විතරයි දුන්නේ. දැන් මම ඉදිරියේදී ඔයාලන්ට ඒකගේ උත්තර දෙනවා. මගේ උත්තරයක් දෙනවා. අද මගේ උත්තරයක් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ පළවෙනි ස්ටාර්ට් එක අරගෙන ඊට පස්සේ ඔගොල්ලන්ගේ ඒවත් බලලා ඊළඟ ඒවා ඉදින් මම මගේ උත්තර දෙනවා. ඒවත් එක ගලපලා ඊට පස්සේ ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. මොකද අදම මම උත්තරයක් දුන්නොත් ඔයගොල්ලෝ ඒක බලාගෙන ඉන්න ඔයාලා ස්ටාර්ට් එක ගන්න ආරම්භය ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉදිරියට දෙන අභ්‍යාසවලදී ඔයගොල්ලන්ගේ ඒවත් බලලා මගේ උත්තරෙත් දෙනවා සංසන්දනය කරලා බලන්න ටිකක් වර්ධනය වුණාට පස්සේ. හරි. අදට අරග කියවලා ওই ප්‍රශ්න දෙකට උත්තර ලියන්න උත්සාහ වෙනවා. අමාරු දෙයක් නෙමෙයි සරල දෙයක්. ඔතනින් පාඩම ඉවරයි. ඔතනින් පාඩම ඉවරයි. තව අපි ඉතින් පන්ති පටන් ගත්තාම හරස් කඩක් අඳින හැටි ඒ වගේ දේවල් කතා කරමු. ඉවර වුණාට මේක ඉවර නැහැ. දිගින් දිගටම හැම මාසයකම මේක කරගෙන යනවා. ඊළඟ බදාදා උදේ ඕගොල්ලන්ට පන්තිය තියෙනවා. උදේ පාන්දර 5ට තියෙන්නේ. හැමෝම එන්න ඕනේ. එදාට රිවිෂන් එක තියෙන්නේ. හැබැයි රිවිෂන් උනට මේ ඊළඟ බදාදා 5ට තියෙන රිවිෂන් එක නෙමෙයි. අර ඕගොල්ලන්ට බෝරූප පාඩමේ කතා කරන්න තියෙන ඉතුරු කොටස් ටික එදාට ඉවර කරනවා. එදාට ඉවර කළා දැන් ඕගොල්ලන් රිවිෂන් නිබන්ධන දෙකක් ලැබිලා තියෙනවා. ඒ තමයි එකක් බෝරූප රිවිෂන් එක. හරි. ඊට පස්සේ ජන සංඛ්‍යාව රිවිෂන් එක. සා ඒ ජන සංඛ්‍යාව රිවිෂන් එකත් එක්ක මේ වගේ තව සිතියම් අභ්‍යාසිකුත් ලැබෙති. ඒ ටික තමයි පුනරීක්ෂණය යන්නේ. ඒ කියන්නේ බදාදා උදේ. ඊට පස්සේ ඔයගලන්ට තියරි පන්තිය මේ වෙලාවට යන්නේ. දැන් තියරි පන්තිය මේකේ අවසන් කළා අපි ලබන සතිය විතර වෙනකොට අපි යනවා ඊළඟ නිබන්ධනය වෙන කර්මාන්ත පාඩම. හරි. ඒක එහෙම තමයි හදලා තියෙන්නේ. එතකොට උදේ වරු යන්නේ අර පුනරීක්ෂණ පන්තිය මේකෙදි යන්නේ තියරි පන්තිය හොම තමයි හදලා තියෙන්නේ. හරි එහෙනම් මේකට උත්තරයක් ලියන්න ඕගොල්ලෝ ගලපලා ඒ උත්තරේ මට අනිවාර්යෙන් දාන්න. හරි. හරි. දැන් වඩා හොඳයි අද මේ වෙලාවම අරගෙන මේක ලිව්වනම්. පොඩ්ඩක් එළි එහෙම පොඩ්ඩක් වැඩි කරලා නැත්තම් පේන්නේ නැහනේ. හරි. පේන්නේ නැත්තම් උදේ හරි ගමන් නැහැ මේක කරන්න අභ්‍යාසෙ. හරි එහෙනම් අද මෙතනින් මේ නතර කරනවා.